හොඳයි හොඳයි එහෙනම් 9:32 විනාඩි දෙකක්කට ප්‍රමාද වුණා සමාවෙන්න එකට එහෙනම් අපි දැන් මේ ධර්ම සාකච්ඡාව දැන් පටන් ගන්න යන්නේ මේ පටන් ගන්න ඉස්සෙල්ලා මම මේ හැම අද ආපු කට්ටියට විශේෂයෙන්ම අද ආපු කට්ටියට මම විශේෂයක් මතක් කරන්න ඕන මේ ධර්ම සාකච්ඡාවේ අරමුණ මේ අපි ඇත්තටම මේ කියන අරමුණ මගේ අරමුණ මේ අපේ මේ මේ අද පැමිණලා ඉන්න කට්ටිය මේ මේ ධර්ම සාකච්ඡාව මෙහෙම දිගටම කරගෙන යාම නෙමෙයි ඇත්තටම මේ ජයන්ත මහත්තයයි ලලිත් මහත්තයයි හැම සතියකට හතර පාරක් ඒ කියන්නේ සවුන්දයි බජාදයි සිකුරාදයි මම හිතන්නේ ප්‍රාන්ත වේලා ඉන්න සෙන්සුරාද පාන්දර යනවා ධර්ම සාකච්ඡා හතරක් ඒ කියන්නේ සවුන්ද ප්‍රාන්ත වේලා ඉන්න දවල් 12ට ඒ කියන්නේ ලංකා වේලාවෙන් පුරාම මාරට එතකොට බජාදත් ඒ වෙලාවට තමයි ලංකා වේලාවම ලංකා වේලාවෙන් කියන්නේ ඒක උගුරන් හදාගන්න ප්‍රෝග්‍රෑම් වේලාව ලංකා වේලාවෙන් 3:00ට සිකුරාද ලංකා වේලාවෙන් 3:00ට එතකොට සෙනසුරාද ලංකා වේලාවෙන් මං හිතන්නේ 4:00 5:00 එතකොට ධර්ම සාකච්ඡා හතරක් ඉරිදා 5:00 එතකොට මේ ධර්ම සාකච්ඡා මොකද මේ ධර්ම සාකච්ඡා දැන් මීට පෙර පවත්වලා යම් කිසි මට්ටමක ඉන්න කට්ටියක් ඉන්නේ ඒක නිසා මේ ධර්ම සාකච්ඡා අරමුණ දැන් අපි වගේ මම වගේ මගේ යාළුව ටිකත් වගේ ඒ දැන් පටන් මේකේ මූලික වශයෙන් මේක පටන් ගන්න එක භාවනා මාර්ගයේ මූලික වශයෙන් පිරිසින කට්ටිය මෙතන තියමු කිරීම තමයි මගේ පරමාර්ථය නැත්නම් මේ අපි වෙනම ධර්ම සාකච්ඡාවක් වශයෙන් අනේක තේරුමක් නැහැ මොකද ජයන්ත මහත්තයා ලලිත් මහත්තයා වෙහෙස කරන එක ඒක නිසා මම ඔයගලන් කාරණා ඉල්ලන් හිටිනවා මේ පුළුවන් නම් සවනට සිසිලස කියලා මේකේ තියෙනවා සවන සිසිලස කියලා ඒකට ඒ සයිට් එකට යන්න ඒ සයිට් එකට ගියාම ඔයගලන්ට රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් රික්වෙස්ට් එකක් දාලා මේ සවන සිසිලස ධර්ම සාකච්ඡාවේ ගෲප් එකට ඇඩ් වෙන්න. ඒකට සමහරට බොහෝ විට ලබන සතිය හරි ඊළඟ සතිය නම් කෙලින්ම සවන සිසිලස තමයි මේ කෝල් එක ගන්න. ඒත් මම නෙමෙයි ගන්න. අපි සමහරක් කරලා තිබුණා අපහසුතාවයල් තිබුණා රික්වෙස්ට් එකක් යවුවත් ඒක එක්සෙප්ට් කරගන්න දන්නේ නැති ප්‍රශ්න තිබුණා. ඒකින්ද තමයි මම මේ විදිහට කරේ මේ ස්මානෙත්. අපිට සුවන්තරයි ඉක්මනට බලමු එක ගෲප් එකකට එකතුලා මේ ගමන යන්න. එතකොට ඒක එකක්. එතකොට දැන් අද අපේ ජයන්ත මහත්තයා කරන්නේ සමාධි භාවනා කියලා සමාධි භාවන සූත්‍රය කියලා සූත්‍රයක්. ඇත්තට මේක ඉතාම වැදගත් සූත්‍රයක්. මොකද මම මේ විදිහට කියන්නම් ආරම්භයක් වශයෙන් ජයන්ත මහත්තයා කරගෙන යයි. මම අහපු ධර්මදේශයක් මෙහෙම සඳහන් වුණා. අපේ ලෝතර බුදුන් වහන්සේ සුනේතනන් තාපසයෙක් වෙලා ඉඳලා අපි කවුරුත් කරන මෛත්‍රී භාවනාව එක් සමත් භාවනාවක් මෛත්‍රී භාවනාව අවුරුදු 7ක් එක දිගට වඩලා සංවට්ඨ කල්ප විවට්ඨ කල්ප 7ක් මහා බ්‍රහ්මයා වෙලා ඉඳලත් මහා ඉතාලිත මහා බ්‍රහ්මයා වෙලා ඉඳලත් චක්‍රදේවි රාජ තනතුරේ 36 වතාවක් ඉඳලත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතිව ආත්ම ගණනාවක් සක්විති රජ වෙලා ඉඳලත් අවසානයේ මේ සංසාර සාගරෙන් ඉතුරෙන්න බැරි වුණා කියලා කියනවා ආර්ය ශීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා ආර්ය විමුක්ති කියන මේ කාරණා හතර අවබෝධ කරගත්තේ නැති නිසා. එතකොට අපි දැන් මේකෙදි අපි දන්නවා අපි හැමෝම භාවනා කරනවා අපි ගොඩාක් වෙලාට ආනාපාන සති භාවනාව සම්පත භාවනාව අපි ගොඩාක් වෙලාට අපි කරන්නේ මේ මෛත්‍රී භාවනා වගේ භාවනාවක් වටනයි හොඳයි. ඒක නිසා ඇත්තටම සංසාර සාගරෙන් එතර වෙන්න තියෙන දොරටුව වගේ තියෙන භාවනාවක් තමයි සමාධි භාවනාව කියලා කියන්නේ. අද අපි ජයන්ත මහත්තයා මේ සැරසිලා ඉන්නේ ඒක කියාදෙන්නේ. ඉතින් ඒක හරිය වැදගත් මේ සමාධි භාවනා සූත්‍රයේ යම් කෙනෙක් භාවනාවකට පිවිසෙන්න ඉන්නවා නම් මේක නොදැනගෙන මම හිතන්නේ මේ මාර්ගය යන්න එපා. මේක තමයි දොරටුව. ඉතින් ඒකින්ද ලෝසුල බුදුන් වහන්සේ කිව්වා වික්ෂුවේ සමාධිය වඩව කියලා. ඉතින් සමාධිය කැටි කරගන්න කොහොමද කියන එක තමයි ජයන්ත මහත්තය කියලා දෙන්නේ. එහෙනම් මම හිතන්නේ මේ වෙලාවේ ජයන්ත මහත්තයා මේ සාකච්ඡාව දිගටම කරගෙන යයි. හැමෝම අද සාකච්ඡාවට සහභාගී වෙච්ච ඉන්නවනම් සුජී කරුණාකරලා මේක රෙකෝඩ් කරන්න. මට ඒක පොඩ්ඩක් අමතකුණා. අද මේ සාකච්ඡාවට සහභාගී වෙන අය ඉන්නවනම් කරුණාකරලා මේ දැන් මේ සාකච්ඡා පටන් ගන්න වෙලාවේ දැන් මයික් එක ඕෆ් කරන්න. ප්‍රශ්නයක් අහන්න තියෙනවනම් විතරක් මයික් එක ඔන් කරගන්න. හොඳයි. මොකටම සිරුරක් තරනේ. ජයන්ත මහත්තයා සාකච්ඡා කරගෙන යන්න. හොඳයි හැමෝටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු විදිහට සාකච්ඡාව ආරම්භ කරමු. ආරම්භයේදීම අපි ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ඒ උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් මාර්ය පුද්ගල මහා සංඝ රත්නයටත් නමස්කාර කර සිටිමු. අපි මුලින්ම කතා කරා වගේ දැන් මේ තුෂ්ණ මහත්මයා කිව්වා වගේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ යම් කිසි ධර්ම ඥානයක් මේ ආරම්භ කරන අවස්ථාවේ ඉන්න පිරිසටත්
ඒ වගේම යම් කිසි කෙනෙක් දැනටමත් ආරම්භ කරලා තිනවා නම් ඒක නැවතත් අපි පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා මතකයේ අවදි කරවීමක් හැටියට තමයි මේ ධර්ම සාකච්ඡා ටික කරෙන්නේ අපේ අවසාන කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලලිත් දලුවත් මහත්මයාගේ මූලිකත්වයෙන් කරන මේ සවන්නට සිසිලස ධර්ම වැඩසටහන් ඒ කියන්නේ සාකච්ඡා අර කිව්වා වගේ බරගානක් කරනවා ඒවට හැමෝටම එකතු වෙලා ඒ තත්වයට එන්න අවශ්‍ය මූලික දැනුම ලබා දෙන එක තමයි අපි මේ සාකච්ඡා වලින් කරන්නේ. ඉතින් අපි ධම්මචක්කපවත්තන සූත්‍රය කරා සත්‍ය විභංග සූත්‍රය සාකච්ඡා කරා තව තව ඊට පස්සේ ගිය සතියේ තියාම කිසි සාකච්ඡාවක් කරා ධර්ම කරුණු සම්බන්ධයෙන්. ඉතින් අදත් අපි සාකච්ඡා කරන්නේ මේ මූලිකව අවශ්‍ය කරන අවබෝධය ලබා දෙන අදහසින් අපි මූලික වෙන්නේ අද සූත්‍රයක් හැටියට ගන්නවා නම් අපි සමාධි භාවනා සූත්‍රයයි ගන්නෙ. සමාධි භාවනා සූත්‍රයේ ඒකේ තියෙන මූලික කරුණක් තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. මොකද ගීපාර රොෂන් මහත්මයාත් කිව්වා මේ ධර්ම කරුණු සමහර ඒවා ගොඩක් බර වැඩි ඒකින්ද අවබෝධ කරගන්න තරමක පහසු විදිහක් කරන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව අපි අර සරල මට්ටමේ ඉඳලා මේකේ දැනුම වැඩි කරන්න මහන්සි ගන්නවා. ඉතින් අපි මතකයි ඒ කියන්නේ අපි මුලින්ම කතා කරපු අර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ලෝකයට දේශනා කරපු ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක්ඛ සත්‍ය හැටියට අර්ථ දැක්වේ ජාතිය දුකක් කිව ජරාව දුකක් කිව ව්‍යාධි දුකක් කිව මරණයේ දුකක් කිව අප්‍රියයන් හා අප්‍රිය දේවල් හා සම්බන්ධ වීම දුකක් කිව ඒ වගේම ප්‍රිය දේවල් නැති වී යාම ප්‍රියෙහි විප්‍රයෝගය කියන එක දුකක් කියලා කිව්වා. එහෙම කියලා අන්තිමට ඊට පස්සේ කිව්වා යම් දෙයක්ද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නොලැබීම දුකක් කියලා. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කිව්වා. අන්තිමට කිව්වා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. දැන් අපිට හැමෝටම තේරෙනවා ජාති කියන්නේ මොකද්ද, ජරාව කියන්නේ මොකද්ද, ව්‍යාධිය, මරණය, ප්‍රිය දේවල් අප්‍රිය දේවල් එකතු වීම, ප්‍රිය දේවල් වලින් වෙන්වීම, යමක් බලාපොරොත්තු වෙන්නේ නොලැබීම කියන එක මේ කිසිම ආගම් ભેදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට අත්විඳින්න පුළුවන් දුකක් දැනෙන දුකක්. ඒ කියන්නේ අපි මෙහෙන් බැලුවොත් ඒ දුක් ටික කොයි කාටත් යම් ප්‍රමාණයකින් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් දැන් මෙතන තියෙන විශේෂම වචනේ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක. එතකොට කිව්වොත් සංක්ෂිප්තව කිව්වොත් ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයන් දුකයි කියන එක. එතකොට සමාධි භාවනා සූත්‍රය ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මොකද මේ බුදුරජාණන් වහන්සේ කියපු පංච උපාදානස්කන්ධය කියන එක. එතකොට අපිට මෙන්න මේ වගේ පංච කියන්නේ පහක් උපාදානස්කන්ධ කියන උපාදානය කියන එක අපි දන්නවා දැඩිව ග්‍රහණය කිරීගනි දැඩිව ග්‍රහණය කර ගැනීම හැටියට අපිට අර්ථයක් දෙන්න පුළුවන්. එතකොට ස්කන්ධ කියලා වචනයකුත් තියෙනවා. එතකොට මෙතනදී දැක්කුවේ පංච උපාදානස්කන්ධයන් වශයෙන් දක්වපු පහ තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන මේ පහ. දැන් මෙතනදී අපි පළවෙනියම ගත්තොත් රූප උපාදානස්කන්ධේ කියනකොට ඒ වගේම මේ හැම එකක්ම ගත්තොත් මෙතන තියෙන වචන තුනක්. රූප උපාදානස්කන්ධේ තියෙන රූප උපාදානස්කන්ධ කියන. ඇත්තටම මේක තේරුම් ගන්න පහසුයි අපි යෝක වචන ටිකක් මේ විදිහට බලුවොත්. ඒ කියන්නේ රූප ස්කන්ධයට ඇති උපාදානය තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ රූප කියන්නේ මොනවාද, ස්කන්ධ කියලා කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ මේක අවබෝධ කරගන්න. එතකොට රූපය කියන එක අපිට බුදුරජාණන් වහන්සේ දක්වනවා රූපය කියන එක හැදෙන්නේ මේ හතර මහා ධාතුව නිසා කියලා. ඒ කියන්නේ සතර මහා ධාතුව කියලා කියන්නේ අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක. දැන් පඨවි කියලා කියනකොට ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ඇත්තටම අපිට ගෝචර නැහැ. අපිට ඒක පෙන්වන්න බෑ මේකයි පඨවි කියලා. නමුත් ඒක බුද්ධ ගෝචර දෙයක්. බුදුරජාණන් වහන්සේට පමණයි මේ මූල ධාතු හතර පේන්නේ.
අපිට පේන්නේ ඒ සතර මහා ධාතුන් ඇති වෙච්ච දේවලුත් ඒ වගේ මේ සතර මහා ධාතුවේ ගුණයන්. දැන් උදාහරණයක් ලෙස පඨවි කිව්වොත් ඒ තද ගතිය. ආපෝ කියලා කිව්වොත් ඒ ගලාගෙන යන ගතිය. මේ ඒ කියන්නේ දියර ගතිය වගේ. ආ පඨවි ආපෝ තේජෝ. තේජෝ කියලා කිව්වහම එතන උණුසුමත් සීතලත් වගේ ඒ උෂ්ණත්වයේ සම්බන්ධයෙන් ඇති ගතිය. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ. වායෝ කියනකොට තෙලවීම් පිම්බීම් හැකිලීම් වගේ තියෙන ගතිය තමයි වායෝ ගතිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් වූ දේවල් වලට, ඒ කියන්නේ මූල ධාතුන් හතර නිසා හැදිලා තියෙන දේවල් වලට අපි කියනවා රූප කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් මේසයක්, පුටුවක්, සතෙක්, අපි ගෝපයක්, කම්පියුටර් එකක්, මේ ඔක්කොම හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ. සතර මහා භූතයන් කියලා සමහර අවස්ථාවලදී කියනවා. එතකොට අන්න ඒ ටික තමයි රූප කියන්නේ. එතකොට අපිට දැන් ඇහැට ගැටෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන දේවල් සියරම රූප. රූප හැටියට තමයි ගණන් ගන්න. එතකොට ඇසත් රූපයක්. ඇසට වැටෙන, ඒ කියන්නේ ඇස සමග ගැටෙන රූපයත් රූපයක්. එතකොට කනත් රූපයක්, කනට ඇහෙන ශබ්දත් රූපයක්. ඒ වගේ ඇස, කන, නාසය, දිව, කය කියන පහ ගත්තාම ඒකට ගෝචර වෙන රූප, සද්ද, ගන්ධ, රස, පහස. පහස අපි වෙන වචනයක් කියනවා පොට්ටබ්බ කියලා කියනවා. ඒ පහසත් රූපයක්. ඒ කියන්නේ එතකොට රූප වශයෙන් කොටස් 10ක් අපිට මේ විදිහට කියන්න පුළුවන්. ඇස, කන, නාසය, දිව, කය, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒ ටිකට කියන්නේ රූප කියලා. එතකොට දැන් අපි ඔන්න රූප කියන එක ඉගෙන ගත්තා. අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කිව්වා රූප ස්කන්ධ කියලා එකක් තියෙනවා කියලා. මොකද්ද මේ ස්කන්ධය කියන්නේ? ස්කන්ධය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාලයත් අවකාශයත් අතර ඇති දෙයක් කියලා. එහෙම කියලා ඒ කොටස 11කට බෙදුවා. ඒක ස්කන්ධය කියන එක 11කට බෙදුවා. කොහොමද බෙදුවේ? කාලත්‍රයෙන්, කාලයේ හැටියට තුනකට බෙදුවා. අතීත, අනාගත, වර්තමාන. ඊළඟට තමාගේ. ඊළඟට තමාගෙන් බාහිර. ඊළඟට රළු, සියුම්, හීන. හීන කියලා කියන්නේ අපි අකමැති වගේ දේවල්. ප්‍රණීත. ප්‍රණීත කියන්නේ අපි කැමති. දුර, ළඟ. ඔය 11කට බෙදුවා. එතකොට දැන් ඕනම රූපයක් ගැන අපි හිතුවොත් අපිට අතීතයේ තිබිච්ච රූප තියෙනවා. ඊට පස්සේ ඒක වෙන්න පුළුවන් උදාහරණයක් හිට අපි අතීතයේ පරිහරණය කරපු බඩු භාණ්ඩ වෙන්න පුළුවන්. නැත්නම් අපේ අතීතයේ ඉඳලා නැති වෙච්ච ඥාතීන් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම රූප. එතකොට අතීතයේ අහපු සද්ද ඒවත් රූප. අතීතයේ අපිට මොන හරි තිබුණා නම් ශබ්ද, ගන්ධ ඒවා ඔක්කොම රූප. අන්න ඒ විදිහට රූපේ බෙදුවා 11 ආකාරයට. ඒ 11 ආකාරය තමයි ස්කන්ධය කියලා කියන්නේ. මේ ටික එකතු වුණාම හැදෙන දේ තමයි ස්කන්ධය. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, තමාගේ කියන රූප, තමාගෙන් බාහිර රූප. මේ තමාගේ කියන්නේ මේ තමාගේ කය හැටියට ගන්න පුළුවන්. තමාගේ කය ඊපස්සේ තියෙන බාහිර දේවල්, ඊළඟ රළු දේවල් තියෙනවා, සියුම් දේවල් තියෙනවා, සියුම් රූප. අපි හිතුවොත් දෙවිවරු, බ්‍රහ්මයන් ගත්තාම ඒ අයට තියෙන බොහොම සියුම් රූපයක්. එතකොට ඒ සියුම් රූප, ඊළඟ අපි අමනාපිත රූප දන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි පිළිකුල් කරනවා වගේ රූප දකින්න ඉඩ තියෙනවා. එතකොට ඒව තමයි හීන රූප. ප්‍රණීත රූප කියන්නේ අපිට සතුටක් ගෙන දෙන රූපයක් තියෙනවා. ඒක ප්‍රණීත රූපයක්. ඊට පස්සේ දුර තියෙන රූප, ළඟ තියෙන රූප. ඒ ආකාරයෙන් එතකොට ඒ සේරටම කියනවා රූපස්කන්ධය කියලා. එතකොට මේ රූපස්කන්ධයේ තියෙන මේ රූපස්කන්ධය ග්‍රහණය කරන ගතිය, දැඩිව අල්ල ගන්න ගතිය තමයි උපාදානය කියලා කියන්නේ. එතකොට රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ වගේ රූපස්කන්ධයක් දැඩිව ග්‍රහණය කර ගැනීම තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේකෙදී ඉතින් ඇත්තටම ගොඩාක් දුරට අපි බලන්න ඕනේ මේ රූපය කියනකොට ඒ තමාගේ රූපය තමයි අවබෝධ කරගන්න ඕනේ අපි අනිවාර්යෙන්ම අපේ කෙලෙස් දුරු කරගන්න, මහන්සි ගන්න අය හැටියට තමාගේ රූපය තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ කොච්චර රූප තිබ්බත් අන්තිමේදී අපි වැඩිපුරම බැඳලා තියෙන්නේ මේ දෙතිස් කුණුපෙන් හැදිච්ච මේ රූපයට තමයි බැඳලා තියෙන්නේ.
ඒකින්ද ඒක විශේෂයෙන්ම අපි හිතේ තියාගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ රූපේ උපමා කළා පෙන පිඩුවක. ඒ කියන පෙන පිඬුකම සූත්‍රයේදී කියනවා මේ රූපය කියන්නේ හරියට පෙන පිඩුවක් වගේ කියලා. ඇයි එහෙම කිව්වේ? මේ රූපය කියන එක ස්ථිර දෙයක් නෙවෙයි, මේක වහා බිඳෙන සුළු. දැන් උදාහරණයක් හැටියට බලුවොත් මේ රූපය කියන එක අපේ කය කියන එක ගත්තාම මේ මැස්සෙක් මදුරුවෙක් කෑවම දැන් බලන්න මැලේරියාව හැදිලා මිනිස්සු මැරෙනවා, බරව රෝගී හැදිලා මැරෙනවා. මේ මදුරුවෙක් විඳහම මේ රූපයට විඳින්න වෙන ඒ කියන්නේ වෙන හානිය, ඒක බිඳෙන හැටි. එතකොට අවුවට, වැස්සට, බඩගින්නට, පිපාසයට, ඒ වගේ සර්පයන් ආදී දෂ්ට කිරීම නිසා මේකට සිද්ධ වෙනවා, මේ හානි සිද්ධ වෙනවා. ඒක පෙන පිඩුවක් වගේ කැඩිලා යනවා. ඉතින් ඒක නිසා ඒක පෙන පිඩුවකට තමයි උපමා කරේ මේ රූපය කියන එක. එතකොට දැන් අපි දන්නවා රූප උපාදානස්කන්ධය කියන එකේ තේරුම සරලව දන්නවා. ඊළඟට තමයි වේදනා උපාදානස්කන්ධය. බුදුරජාණන් වහන්සේ වේදනාව දක්වනවා හය ආකාරයෙන්. කොහොමද දක්වන්නේ? ඇස නිසා ඇතිවෙන වේදනාව. ඒකට අපි කියනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. එතකොට කන නිසා ඇතිවෙන වේදනාව. වේදනාව කියනකොට දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී වේදනාව කියනකොට අපි කියන්නේම මේ දුක ගැනනේ. දැන් මෙතනදී එහෙම දුක විතරක් නෙවෙයි වේදනාව කියන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ සැප, දුක, උපේක්ෂාව, එහෙමත් නැත්නම් මැදහත් වේදනාව කියනවා. තවත් විදිහකට කිව්වොත් අදුක්කම අසුඛ කියනවා. කියන්නේ දුකක් නැති, සැපක් නැති කියන අදහසින් අදුක්කම අසුඛ කියනවා ඒ වේදනාවට. එතකොට සැප තියෙනවා, දුක තියෙනවා, අදුක්කම අසුඛ. එහෙම නැත්නම් මැදහත් වේදනාවක් තියෙනවා. මේ තුන් ආකාර වූ වේදනාවක් තමයි අපි විඳින්නේ. ඇස නිසා අපි සැප විඳිනවා. ඇස නිසා අපි දුක් විඳිනවා. ඒ කියන්නේ ඇසින් අපිට කැමති රූපයක් දකිනකොට අපිට එන්නේ සැපක්. අපිට අකමැති රූපයක් දකිනකොට අපිට එන්නේ දුකක්. අපිට කැමතිත් නැති අකමැතිත් නැති රූප දකිනකොට අපි එන්නේ අපිට දැනෙන්නේ උපේක්ෂාව. අන්න ඒ ආකාරයෙන් අපි බලන්න ඕනේ මේ ඇස නිසා අපිට වේදනාවක් දෙනවා. ඒක කියනවා චක්කු සම්පස්සජා වේදනා. කන නිසා ඒ වගේ වේදනා ඇති වෙනවා. ඒවට කියනවා සෝත සම්පස්සජා වේදනා කියලා. ඊළඟට නහය නිසා. නහය නිසා අපිට ඇති වෙනවා වේදනාවක්. අපි දන්නවා සුවඳ දේවල් වලට අපි දැනුනහම ඒකට සතුටක් ඇති වෙනවා, සැපක් ඇති වෙනවා. ඒ වගේම දුගඳ දෙයක් අපිට දැනුනොත් ඒක අපි ඒක ගැන අකමැත්තක්, අමනාපයක්, දුකක් ඇති වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් නේද දිවත් එහෙම. දිවට අපි රසවත් කියලා හිතන දෙයක් දැනුනොත් අපිට සැප වේදනාවක් ඇති වෙනවා. අපිට අකමැති රසක් දැනුනොත් අපිට දුක් වේදනාවක් ඇති වෙනවා. සමහර ඒවා තියෙනවා සැපත් නැතුව දුකක් නැතුව මැදහත් වේදනාවක් ලබන වෙලාවක. එතකොට කයත් ඒ වගේ. කයටත් සමහර වෙලාවට දැන් අපි දන්නවා අධික රස්නි දවසක අපි කයර දෙන්නා වේදනාවක්, ඒක අපි අකමැති වෙන්න පුළුවන්. ඒක තමයි අපි වායු සමීකරණය කරපු තැනකට යන්න හරි ඒ වගේ දෙයකට පෙළඹෙන්නේ. ඒ කයට අවශ්‍ය කරන අපි කැමති වෙච්ච සුවය, සැප ගෙන දෙන්න තමයි අපි එතනට යන්නේ. ඉතින් ඒ වගේ කයටත් සැප, දුක, උපේක්ෂා කියන වේදනා දැනෙනවා. ඊළඟට මනසටත් ඒ වගේ. මනසටත් දැනෙනවා සැප වේදනා, මනසට දැනෙන දුක් වේදනා, ඒ වගේම මනසටත් උපේක්ෂා වේදනා, මෙදහත් වේදනා දැනෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි හය ආකාරයට මේ වේදනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා කියනවා මේක හරියට දිය බුබුලක් වගේ කියලා. වේදනාව දිය බුබුලකට තමයි උපමා කරේ. එතෙන්දි කියන්නේ මෙහෙමයි, දැන් වැස්සට දිය බිඳුවක් අහසින් ඉඳලා වැටෙනකොට ඒක ওই වතුර එකතු වෙලා තියෙන පොකුණකට නැත්නම් වතුර වලකට වැටෙනකොට මොකද වෙන්නේ? වැටිච්ච ගමම්ම ඒක එතනින්ම බිඳිලා යනවා. බිඳිලා අර අනිත් වතුරට එකතු වෙනවා. අන්න ඒ වගේ කියනවා වේදනාව. ඒ කියන්නේ වේදනාව ඇති වෙනවා ඒ ෂණයෙම නැති වෙනවා. දැන් සැප වේදනාවක් ඇති වුණත් ඒ ස්පර්ශය නිසා ඇති වෙනවා ඒ ගමම්ම ඒක නැති වෙනවා. හැබැයි ඉතින් අපිට සාමාන්‍යයෙන් දැනෙන්නේ සමහර දේවල් බොහොම දුක් වේදනාවක් සෑහෙන කලක් තියනවා කියලා දැනෙනවා. ඒ දැනෙන්නෙම අපි මෙන්න මේ දේ නොදකින හින්දා. එතෙන්දි වෙන්නේ අපි නිතර ආපසු ඒ අරමුණට ගිහිල්ලා ඒක හා සම්බන්ධ වෙනකොට තමයි ඒ දුක නිරන්තරයෙන්ම පවතිනවා වගේ දැනෙන්නේ. ඇත්තටම නම් වෙන්නේ අර වැහි බිඳුව බිමට වැටිච්ච ගමන් නැති වුණා වගේ ඒ වෙලාවෙම ඒක නැති වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වේදනාවටත් අපි බැඳිලා යනවා. අන්න ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. එතකොට ඊළඟට තමයි සංඥාව.
සංඥා උපාදානස්කන්ධය. එතනදී සංඥාව කියනකොට අපි කියාගන්නේ මේ එකේ සාමාන්‍ය තේරුම තමයි හඳුනා ගැනීම කියන එක. එතකොට අපි රූප හඳුන ගන්නවා. ශබ්ද හඳුන ගන්නවා. එතකොට ගඳ සුවඳ හඳුන ගන්නවා. රස හඳුන ගන්නවා. ඒ වගේම අපි කයට දැනෙන පහස හඳුන ගන්නවා. ඒ වගේම මනසට දැනෙන අරමුණුත් අපි අඳුර ගන්නවා. ඒ කියන්නේ හය ආකාරයට විස්තර කරනවා. ඒවට අපි කියනවා රූප සංඥා, සද්ද සංඥා, ගාන සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. අර මම කලින් කියපු ටිකමයි. රූපේ දැන හඳුනා ගන්නවා, සද්ද හඳුනා ගන්නවා, ගඳ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, කයට දැනෙන ස්පර්ශය අඳුර ගන්නවා, ඊළඟට මනසට දැනෙන අරමුණු අඳුර ගන්නවා. එතකොට මේ සංඥාවේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපි යම් දෙයක් දැකලා අපි හිතමුකෝ දැන් රූපයක් දැක්කයි කියලා අපි අපේ අම්මව දැක්කනම් මේ ඒ රූපේ අපි අඳුන ගන්නවා. එතකොට ඒ අඳුනගෙන එතනදී අපිට අඳුනා ගැනීම නිසා අපිට සතුටක් ඇති වෙනවා නම් අපි දැන් සැපක් ඇති වුණානේ. එතකොට ඒක සැපක් කියලා අඳුරගන්නේ සංඥාවෙන්. අපිට දුකක් ඇති වෙන වෙලාවට දුකක් කියලා අඳුරගන්නේ සංඥාවෙන්. එතකොට සංඥාවේ කාර්ය දෙකක් තියෙනවා වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටික අඳුර ගන්නවා. ඒ වගේම ඒකෙන් ගෙන දෙන්නේ සැපක්ද දුකක්ද උපේක්ෂාවක්ද කියන මේ වේදනාවත් අඳුරගන්නේ සංඥාවෙන්. එතකොට ඊළඟට තමයි අර එන්නේ සංඥා ස්කන්ධය කියන එක. සංඥා ස්කන්ධය කියන්නේ අර කලින් කතා කරකෝ වගේම 11 විදිහකට අතීත අනාගත වර්තමාන ආදීන් අපි 11ක් කතා කරානේ. ඒ කොයි 11ට ඒ 11ට අඩංගු දේවල් ඒ කියන්නේ අතීත සංඥා වර්තමාන සංඥා අනාගත සංඥා ඒ ඔක්කොම එකතු කරාම තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. අන්න ඒ සංඥා ස්කන්ධයට අපි බැඳී යනවා ඇලී යනවා. අන්න ඒකට තමයි කියන්නේ සංඥා උපාදාන ස්කන්ධය කියලා. බුදුරජාණන් වහන්සේ සංඥාව හඳුන්වන්නේ මිරිඟුවක් කියලා. මරිචිකූපමා සංඥා කියලා කියනවා. ඒ කියන්නේ දැන් මිරිඟුවක තේරුම තමයි මේ නැති දෙයක් ඇති හැටියට පෙන්වන එක. එතන වතුර නැති තැන වතුර තියනවා කියලා මිරිඟුවට සතුට රැවටෙනවා. අන්න ඒ වගේ දැන් අපිත් එහෙම ලොකු රැවටීමකට පත් කරනා මේ සංඥාව කියන එක. අපිව කොහොමද රවට්ටන්නේ? අපිට මේ අසුබ දෙයක් සුබ හැටියට පෙන්වනවා. ඒ පෙන්වන්නේ සංඥාවෙන්. මේ සංඥාව තමයි අසුබ දෙය සුබ හැටියට පෙන්වන්නේ. අපි ඉතින් ඒකට රැවටෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ කය ගත්තොත් කය කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා මේක දෙතිස් කුණුපයක් කියලා. ඒ කියන්නේ මේ කෙස් ලොම් නිය දත් ආදී වශයෙන් වූ මේව වැඩකට නැති අසුබ වූ දෙයකින් හැදිච්ච කයක් තමයි මේ අපි පරිහරණය කරන්න කියන එක පෙන්නනවා. නමුත් අපි කොහොමද ගන්න එක? අපිට එහෙම තේරෙන්නේ අපි බොහොම සුබ දෙයක් හැටියට තමයි කියන්නේ ගන්න. අපි රූපේ ලස්සන කරනවා ලස්සනයි කියලා හිතනවා. තමන්ගේ රූපේ ලස්සන නැහැ කියලා හිතපු කෙනෙක් තව වෙන රූපයක් දැකලා ලස්සනයි කියලා හිතනවා. ඉතින් නමු එතන වෙන්නෙම මේ සංඥාව වැරදි විදිහට තමයි අපි ගන්න. එතකොට ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලාත් කියනවා. විපල්ලාසය කියන එකේ තේරුම තමයි වැරදි විදිහට ගැනීම. එතකොට තව තවත් දෙයක් තමයි අපි මේ දුක් දේවල් සැප හැටියට ගන්න. දැන් කය කියන එකත් දුකක් නේ. කය දැන් කය දුකක් කියන්නේ දැන් අපි ඒක නිතර සෝදලා පවිත්‍ර කරලා නාවලා දත් මැදලා ඒ আদি නොයෙකුත් දේවල් කරලා එපයි මේක නරස්තු කරගන්න. ඒ විඳින දුක අපි දුකක් හැටියට ගන්න නැතුව මේක සැපක් කියලාම ගන්න සත්‍යයක් තියෙනවා. එතනදිත් අපි රැවටීමක් රැවටෙනවා. ඒ වගේම තමයි අපි කියව දැන් දුක් දේ සැපයි කියලා ගන්නවා. ඊට පස්සේ කිව්වා මේ තමන්ගේ වසඟේ නැති. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට පවතින්නේ නැති දෙයක් තමන්ගේ කියලා ගන්න. ඒ කියන්නේ ඒකනේ දැන් අපිට හුඟක් වෙලාවට දැන් අපි හිතනවා මේ අපිට හැම වෙලාවෙම පවත්වගෙන යන්න පුළුවන් දෙයක් කියලා මේක. ඒක තමයි අපි කෙස් විදෙනකොට, දත් වැටෙනකොට, කොන්ද කුදු වෙනකොට, යම් යම් ලෙඩ රෝග එනකොට අපි දුක් වෙන්න හේතුව තමයි අපි හිතාගෙන ඉන්නේ මේක අපිට ඕන හැටියට හැමදාම පවත්වගෙන යන්න පුළුවන් දෙයක් කියලා. ඒ එහෙම හිතාගෙන ඉන්න නිසා අර විදිය දේවල් වෙනකොට අපිට ලෙඩ රෝග එනකොට ආබාධ එනකොට වයසට යනකොට අන්න අපි දුක් වෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකක්දදනේ ඇත්තටම තමන්ට ඕන විදිහට තියාගන්න බැරි දෙයක් තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා හිතන සංඥාවක් අපේ තියෙනවා. ඒක තමයි කියන්නේ
අනාත්මයේ ආත්ම සංඥාව කියලා. අපිට අනාත්මයේ ආත්ම සංඥාව. අනාත්මය කියන්නේ අපිට අපේ වසඟේ තියාගන්න බැරි දේ තමයි අනාත්ම. ආත්මය කියලා ගන්නේ අපිට හිතනවා අපේ වසඟේ තියාගන්න පුළුවන් කියලා. එතකොට ඊළඟ එක තමයි අනිත්‍ය නිට්ඨ සංඥාව. දැන් මේක හරිම භයානක දෙයක්. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට හැම දෙයක් ගැනම නිට්ඨ විදිහට හිතනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඒකින්ම තමයි අපිට විශාල දුකක් ගෙන දෙන්නේ ඒ විදිහට. දැන් හිතන්න බලන්න අපි උදේ වැඩට යනකොට තිවිච්ච ගේ යම් කිසි ආකාරයකින් මොකක් හරි දෙයක් වෙලා එක්කෝ කැඩිලා හරි නැත්නම් ගින්නකට හසු වෙලා හරි ජල ගැල්මකට හසු වෙලා හරි තිබුණොත් මොකද අපිට විශාල දුකක් එනවා. ඒ වගේම අපි බොහොම ආදරෙන් ඉන්න ඥාතියෙක් නැති වුණාම මොකද වෙන්නේ? අපිට විශාල දුකක් එනවා. මොකද ඒකට හේතුව අපි හිතනවා මේක නිත්‍ය වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් කියලා. ඒ විතරක් නෙමෙයි අපේ අදහස්, අපේ සිතුවිලි ඒවා ඔක්කොම නිත්‍යයි කියලා අපි හිතනවා. ඒ නිසාම අපි විශාල දුක්කටපත් වෙනවා. ඒ ඔක්කොම කරන්නේ මෙන්න මේ සංඥාවෙන්. ඒකින්ද මේ සංඥාව කියන එක බොහොම දුකක් ගෙන දෙන බොහොම කල්පනාවෙන් පරිහරණය කළ යුතු දෙයක්. හොඳට අවබෝධ කළ යුතු දෙයක්. ඊළඟට ඒ ටිකට තමයි අපි කියන්නේ මේ සංඥා උපාදානස්කන්ධය කියලා. ඒ සංඥා වලටත් අපි උපාදාන වෙනවා. ඊළඟට තමයි සංස්කාර. සංස්කාරයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා හය ආකාරයට. ඒක මෙන්න මේ විදිහටයි දක්වන්නේ. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා. ඒකෝ සංස්කාර දක්වන්නේ සංචේතන හැටියට. සංචේතන හැටියට කියන්නේ මෙහෙමයි. දැන් රූපයක් දැකලා අපි ඒක නැවතත් ගන්න හොඳ. අපි මෙහෙම හිතමු අපි යම්කිසි ඔන්න සින්දුවක් ඇහුවා කියන්නකො. සින්දුවක් ඇහුවාම අපි හිතනවා නම් ඒ සින්දුව ආපහු අහන්න හොඳයි. ඇහුවොත් හොඳයි කියලා චේතනාවක් පහළ කරනවා නම් අන්න ඒව තමයි සංස්කාර කියලා කියන්නේ. ඒකට ශබ්ද සංචේතනාවක් එතන ඇති වුණා. ඒ ශබ්ද සංචේතනාවට අපි කියන සංස්කාරයක් කියලා. අපි රූපයක් දැකලා හරි ලස්සනයි කියලා ආපහු හැරිලා බලන්නත් හිතුනොත් අන්න එතනදී අපිට ඇති වෙන රූප සංචේතනාවක්. ඒ වගේම අපි රූපයක් දැකලා යම් විදිහකින් අමනාප සිතකින් අපි ඒ පැත්ත නොබලන්න ඕනේ කියලා චේතනාවක් ඇති වුණා. එතනත් වෙන්නේ අර අපි කරගන්නේ සංස්කාරයක්. ඒ ටිකට තමයි සංස්කාර කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංස්කාරය කියන එක දක්වනවා හරියට මේ අරටුවක් හොයන්න යන අපි හිතන්නකෝ වඩුවෙක් කියලා. අරටුවක් හොයාගෙන යනවා මිනිස්සෙක් වඩුවෙක් යම්කිසි වැඩක් ගන්න ලී වඩුවක් හදන්න කියලා හිතන්නකෝ. ඒ වගේ යන මිනිස්සෙකුට අහු වෙනවා කෙසෙල් කොටයක්. මේයා මොකද කරන්නේ? මේ කෙසෙල් කොටය පොතු ගලව ගලව මේ අරටුව හොයනවා. එතකොට කවදාවත් කෙසෙල් බඩේ අරටුවක් හොයන්න බෑ. ඉතින් ඒ වගේ දෙයක් කියනවා මේ සංස්කාර කියන්නේ. ඒ කියන්නේ මේක කිසිම වැඩකට නැති දෙයක් තමයි කියන්නේ. අපි හොයන දේ මෙතන නැහැ. මෙතන කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනවත් නැති දෙයක් තමයි මෙතන වෙන්නේ කියන අදහස තමයි මේ සංස්කාරයේ තියෙන්නේ. මේ වෙන එකක් කියනවා මේ සංස්කාර කර කර තමයි අපි මේ භව ගමනක යන්නේ. මේ වැඩකට නැති සංස්කාර කර කර. ඉතින් ඒක තමයි කදලූපම සංඛාරා කදලූපම කියන්නේ. කදලූපම කියන්නේ කෙසෙල් කොටයක් කියන එක. එතකොට ඊළඟට කියනවා විඥාන කියන එක. එතකොට අපි සමාවෙන්න සංස්කාරස් අර 11 ආකාරයෙන් බලනකොට අපි ඒකට කියනවා සංස්කාරස්කන්ධය කියලා. ඒ සංස්කාරස්කන්ධයට අපේ තියෙන දැඩි ග්‍රහණයට ගැනීම කියනවා සංඛාර උපාදානස්කන්ධය කියලා. ඊළඟට විඥාන උපාදානස්කන්ධය. මොකද විඥාන උපාදානස්කන්ධය කියන්නේ? අපි දන්නවා විඥානය කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියන්නේ. දැන් මෙතන විඥානයත් අර විදිහට හය ආකාරයකට බුදුරජාණන් වහන්සේ බෙදලා දක්වනවා. ඇස නිසා රූප දැනගැනීමේ සිතක් ඇති වෙනවා. ඊළඟට කනත් එක්ක බැලුවම ශබ්ද දැනගැනීමේ සිතක් ඇති වෙනවා. නාසයත් එක්ක ගඳ සුවඳ දැනගැනීමේ සිතක් ඇති වෙනවා. ඊළඟට දිවත් එක්ක රස දැනගැනීමේ සිතක් ඇති වෙනවා. ඊළඟට කයත් එක්ක ස්පර්ශයන් දැනගැනීමේ සිතක් ඇති වෙනවා. මනසත් එක්ක අරමුණු දැනගැනීමේ සිතක් ඇති වෙනවා. අපි ඒකට පිළිවෙලින් කියනවා චක්කු විඥාන,
ඒ කියන්නේ ඇස සම්බන්ධයෙන් ඇති වෙන සිත, සෝත විඥාන, කනක් ශබ්ද දැනගන්නා හිත, ගාන විඥාන, ගඳ සුවඳ දැනගන්නා හිත, ජීවහා විඥාන, රස දැනගන්නා සිත, කාය විඥාන, ස්පර්ශ දැනගන්නා සිත, මනෝ විඥාන, අරමුණු දැනගන්නා සිත. දැන් මේකේ ඔය ඇස, කන, නාසය, දිව, කය කියන ඒවා ආශ්‍රයෙන් ඇතිවෙනවනේ සිතක්. ඒ රූප දැනගන්න සිත, ශබ්ද දැනගන්න සිත, ගඳ සුවඳ දැනගන්න සිත, රස දැනගන්න සිත, ස්පර්ශ දැනගන්න සිත, මේවට කියනවා, මේවා හඳුන්වනවා විපාක සිත් හැටියට. මේක හොඳට මතක තියාගන්න ඕනේ දෙයක්. මේකේ තේරුම තමයි අපේ ඇහැට රූපයක් ගැටුනහම අපිට මේ රූපය දැනගන්නා සිතක් ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ චක්කු විඥානය. ඒ සිත නිසා අපිට කුසලයක්වත් අකුසලයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතනින් කෙරෙන්නේ මේ ඇහැට රූපය ගැටුණා, එතන ඇති වුණා සිතක් චක්කු විඥාන සිත. එතකොට කියන්නේ රූප දැනගැනීමේ සිත. ඒ සිත කිසිම ඒකෙන් කිසිම කර්මයක් කෙරෙන්නේ නැහැ. කුසලයක්වත් අකුසලයක්වත් කෙරෙන්නේ නැහැ. ඒකෙන් එකම දේ තියෙන්නේ අර කැමරා එකට මොකක් හරි රූපයක් වටනවා වගේ එතනින් අර ප්‍රතිබිම්බයක් හදනවා වගේ දෙයක් විතරයි සිද්ධ වෙන්නේ. එතකොට මනෝවිඤ්ඤාණය කියන්නේ මනෝවිඤ්ඤාණයට පුළුවන් අරමුණු එනකොට දැනගන්නත් අර අපි කිව්වේ ඉස්සෙල්ලා කිව්වා වගේ විපාක සිතක් හැටියටත් වැඩ කරන්න අරමුණක් එනකොට දැනගන්නවා. ඒ වගේම මනෝවිඤ්ඤාණයට පුළුවන් අර ඇහෙන් දැකපු, කනෙන් අහපු, නාසයෙන් දැනගත්ත, දිවෙන් දැනගත්ත, කයෙන් දැනගත්ත, සිතෙන් දැනගත්ත අරමුණු ගැන හිතලා කර්ම සකස් කිරීමේ හැකියාව තියෙන්නේ මනෝවිඤ්ඤාණයට. මේක හරියට අපි පැහැදිලිව දැනගන්න ඕන දෙයක්. ඊළඟට තවත් විශේෂම දෙයක් තමයි, තවත් විශේෂිත වූ දෙයක් තමයි මේ ඇසෙවිය. මම දැන් කියන්න දැන් අහලා පුරුදු හින්දා මම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන ඒ පහ වර්තමානයේ පහළ වෙන සිත් විතරයි. අපි චක්කු විඤ්ඤාණයෙන් බෑ අතීතේ රූප බලන්න බෑ. අනාගතේ රූප බලන්න බෑ චක්කු විඤ්ඤාණය. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය කියන්නේ ඒ මේ රූප දැනගන්නා සිතින් අතීත රූප දැනගන්න බෑ අපිට. අනාගත රූප දැනගන්න බෑ. වර්තමාන රූපය විතරමයි දැනගන්න පුළුවන් චක්කු විඤ්ඤාණය. ඇස ආශ්‍රයෙන් පහළ වෙන රූප දැනගැනීමේ හිතින් බලන්න පුළුවන් වර්තමානයේ දේවල් පමණයි. සෝත විඤ්ඤාණයත් ඒ වගේ. කන නිසා ඇති වෙන, ඒ කියන්නේ ශබ්ද දැනගැනීමේ සිත කියනකොට ඒක මේ වර්තමානයේ තියෙන සද්දයක් දැනගන්න විතරයි අපිට උපකාරී වෙන්නේ. ඒ වගේම ගාන විඤ්ඤාණය, ගඳ සුවඳ දැනගන්න ඇති වෙන සිත, ඒකත් මේ වර්තමානයේ විතරයි. අපිට ඊයේ තිබිච්ච සුවඳක් දැන් අපිට ඒක දැනගන්න බෑ නැහැ තිබ්බා කියලා. ඒක මම හිතන්නේ ඒක හොඳටම පේනවා. නමුත් අපි මේ කරුණු දැනගන්න ඕනේ. ඊළඟ ජීවහා විඤ්ඤාණ, දිවේ ඇති වෙන එකත්, මේ රස දැනගැනීමේ සිතත් ඒ වගේ. පරණේවත් බෑ, අනාගතයේ තියෙන රසවල දැනගන්නත් බෑ. වර්තමානයේ අපි යම් දෙයක් දිවට ස්පර්ශනොත් අපි දැනගන්නවා ඒකේ රස තමයි ඒක දැනගන්නේ. ඊළඟට මනෝ විඥාන කියනකොට ඒ කියන්නේ මනසත් අරමුණුත් එකට ගැටෙනකොට ඇතිවෙන විඥාන. ඒ කියන්නේ ඒ අරමුණු දැනගැනීමේ සිත. ඒ අරමුණු දැනගැනීමේ සිතට පුළුවන් අර අතීතේවත් දැනගන්න පුළුවන්, අතීත අරමුණු දැනගන්න පුළුවන්, වර්තමාන අරමුණු දැනගන්න පුළුවන්, අනාගතයේ උදෙසා පහළ වෙන අරමුණු දැනගන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව තින්නේ මනෝ විඥාණයට පමණයි. ඉතින් එතකොට අපි මොකද වෙන්නේ? මෙන්න මේ කලින් කිව්වා වගේ අර 11 ආකාරයක විදිහට මේ විඥාණයත් බලලා මේ විඥාන ස්කන්ධයට අපි ඇලුම් කරනවා. ඒ සිත් වලට ඇලුම් කරනවා. ඒ අපි රූප දැනගන්න සිතට ඇලුම් කරන එක නා රූප හොයනවා. ඒ රූප හොයන්න ඒ සිතටත් ඇලුම් කිරීමක් තියෙනවා. ඉතින් මේ විඤ්ඤාණය කියන එක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මායාකාරයක් හැටියට. මායාකාරයක් හැටියට කියන්නේ මේකේ අර සංඥාව වගේම
මේකත් මායාකාරයක්. අපිට යම් යම් දේවල් මවලා දෙනවා. මේකේ ඇත්ත ක්‍රියාකාරීත්වය ඇත්ත දේ ඇති හැටියට පෙන්වන්නේ නැති හින්දා මේක මායාවක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඉතින් අපි මූලික වශයෙන්ම ඔය දැන් පංච උපාදානස්කන්ධය කියන එක අපි යම් ප්‍රමාණයකින් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති මේ කරුණු ටික නිසා. ඊට පස්සේ දැන් අපි බලමු මොකක්ද මේ සමාධි භාවනා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දීපු ලොකුම පාඩම, එහෙමත් නැත්නම් ඒ විස්තර කරලා දුන්නේ මොකද්ද කියලා. මේ සමාධි භාවනා සූත්‍රයේ මේ සාවත්ති නුවර ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමයේදී තමයි කරේ. භික්ෂුන් නමතලා බුදුරජාණන් වහන්සේ කිව්වා භික්ෂුන්ට සමාධිය වඩන්න. මහණෙනි සමාධිය වඩව. මහණෙනි සමාධිගත මහණහත යථා භූතව ඇති සැටි දනි. ඒ කියන්නේ මෙතනදි කියනවා මහණෙනි සමාධිය වඩන්න. මේ සමාධිය වඩනකොට ඇතිදී ඇති හැටියට පේනවායි කියල. අපි දැන් මුලදි කිව්වනේ අර සංඥා විමුක්ත අපිට විපල්ලාස ඇති වෙනවා කියලා. ඒ කියන්නේ තියෙන දේ නෙවෙයි වෙන විදියකට පේන්නේ කියලා අපි අර මිරිඟුවක් හැටියට සඳහන් කරේ. හැබැයි මේ සමාධිය වඩනකොට ඒ මිරිඟු, ඒ මා අර විඥාණයෙන් ඇති කරන මායාවල් ඔක්කොම නැතුව, ඒ කියන්නේ තියෙන ඇතිදී ඇති හැටියටම පේන්න තියෙන එකම විදිය තමයි මේ සමාධිගත වීම. සමාධිය වැඩිම තුලින් ඒ සමාධිගත මනසට ඊ යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටියටම පේනවා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. මොකද්ද මේ ඇත්ත ඇති හැටියෙන් දකින්නේ? මේ රූපේ හට ගැනීම අස්තංගමයි. අස්තංගමයි කියන්නේ ඇති නොවීම, එහෙම නැත්නම් අභාවයටපත් වීම. මේ රූපේ ඇතිවීමත් අභාවයටපත් වීමත් දකින්නවා කියන්නේ. ඊළඟ වේදනාවේ ඇතිවීමත් අභාවයටපත් වීමත් දකින්නවා කියන්නේ. ඊළඟ සංඥාවේ ඇතිවීමත් සංඥාවේ අභාවයත් දකින්නවායි කියනවා. එතකොට සංඛාරයේ ඇතිවීමත් සංඛාරයේ අභාවයත් දකින්නවායි කිව්වා. විඥානයේ ඇතිවීමත් විඥානයේ අභාවයත් දකින්නවායි කිව්වා. එතකොට කියනවා මහණෙනි මේ රූපයගේ හටගැන්ම කවරේද? කොහොමද මේ රූපයන් හටගන්නේ? දැන් කියවනේ මේ හට ගැනීම බලන්න කියලා. හට ගැනීමත් නැතිවීමත් නේ අභාවයත් නේ බලන්න කිව්වේ. එතකොට දැන් අහනවා මේ කොහොමද මේ හට ගැනීම කවරේද? වේදනාවේ හට ගැනීම කවරේද? සංඥාවේ හට ගැනීම කවරේද? සංස්කාරයන්ගේ හට ගැනීම කවරේද? විඥානයගේ හට ගැනීම කවරේද? මොන මේක දැන් බොහෝම වැදගත් කොටසක් මේ බුදුරජාණන් වහන්සේ අපිට එලි දක්වන්නේ. මෙතෙන්ද කියනවා මහණෙනි මේ මහන මේ සස්නේහි මහන පතයි මනවයි ලෝභ වශයෙන් කියයි බැසගෙන සිටි කුමක් පතනවා? දැන් මෙතන කියනවා මේ සස්නේහි මහන පතනවා, ප්‍රාර්ථනා කරනවා මනවයි ලෝභ වශයෙන් කියයි. ඒ කියන්නේ මේක හොඳයි කියලා වචනයෙන් ප්‍රකාශ කරනවා. මත බැසගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒකට ඇලිලා ඉන්නවා. කුමක් පතයිද? මොකක්ද පතන්නේ? මොකක්ද හොඳයි කියලා කියන්නේ? මොකකද බැතගෙන සිටින්නේ? රූපය පතයි. රූපය තමයි ප්‍රාර්ථනා කරන්න පතන්නේ. රූපය තමයි හොඳයි, ලස්සනයි, සුබයි ආදී වශයෙන් මනවැයි කියලා කියන්නේ. රූපේම තමයි බැහැගෙන ඉන්නේ. රූපය පතන අන්න ඒ වගේ හොඳයි කියන රූපේම බැහැගෙන ඉන්නකොට තෘෂ්ණාව උපදිනවා. ඒ තෘෂ්ණාව උපදිනකොට උපාදානේ ඇති වෙනවා. ඒ උපාදානේ නිසා භවය ඇති වෙනවා. මේ භවයෙන් ජාතිය ඇති වෙනවා. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සේරම හට ගන්නවා. ඒ කියන්නේ මේ වගේ දුක්ඛ ස්කන්ධයක කියන්නේ දුක් රසක හට ගැනීම සිද්ධ වෙන්නේ මේ විදිහට කියනවා. ඒ කියන්නේ මෙතනදි කියනවා මේක ලස්සනට තියෙන පාලියෙන් මේක කියන්නේ මුලින්ම කියන්නේ ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති. අභිනන්දති කියන්නේ රූපේ පතනවා.
අභිවදති කියන්නේ හොඳයි කියලා කියනවා. අජ්ජෝසාය චිත්තති කියන්නේ බැස ගන්න. කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති. මොකකද මෙහිම හොඳ කියන්නේ සතුටු වෙන්නේ බැස ගන්නේ හොඳ කියන්නේ රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති. මේ රූපේ තමයි අභිනන්දනා කරන්නේ. ඒ කියන්නේ සතුටින් බාර ගන්න. අභිවදනය කරන්න. හොඳයි කියන්නේ. අජ්ජෝසාය චිත්තති. මේ බැස ගන්න. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය චිත්තතෝ උපජ්ජති නන්දි. නන්දියක් උපදිනවා. නන්දිය කියන්නේ අපි ඩිලයිට් කියලා කියන්නේ නන්දියට. ඒ කියන්නේ ආස්වාදයෙන් බැඳී යනවා. යා රූපේ නන්දි සදූපදාන. සදූපාදාන. ඒ රූපේ නන්දිය නිසා උපාදානිය ඇති වෙනවා. තස්ස උපාදාන පච්චයා භව. අපිට මතකයි පටිච්ච සමුප්පාදයේ කියන උපාදාන පච්චයා භව කියලා. මෙතනදී අන්නේ ඒකමයි කියන්නේ තස්ස ඒ නිසා උපාදාන පච්චයා භව. භව පච්චයා ජාති. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඒ කියන්නේ ජාතිය ජරා මරණය ශෝකේ පරිදේවේ දුක්ඛ දෝමනස්ස උපායාසාය කියන එක ඇති වෙනවා. ඒව මේ සස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදය හොතු. මේක තමයි මේ දුක්ඛස්කන්ධයක හට ගැනීම කියලා කියන්නේ. දැන් බලන්න මෙතනදී රූපය අල්ලගෙන රූපය පතලා. ඒ කියන්නේ පතනවා කියන්නේ අපේ රූපේ සතුට අපි සොයන. ඊට පස්සේ අභිවදිත රූපය හොඳයි කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඒක බැස ගන්නවා. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? එතනින් ඇති වෙනවා නන්දියක්, සෘෂ්ණාවක් ඇති වෙනවා. ඇති වෙලා උපාදාන ඇති වෙලා, ඒ කියන්නේ දැඩි ග්‍රහණය කරගෙන එතන වෙන්නේ අර රූප උපාදාන කියන එක තමයි ඇති වෙන්නේ. රූප උපාදාන ඇති වෙලා ඊට පස්සේ භවය ඇති වෙනවා. භවය කියන්නේ මොකද්ද? දැන් එතනත් අපි දැනගන්න ඕනේ දෙයක්. භවය කියලා කියන්නේ පවත්වා ගන්නා වූ තෘෂ්ණාව. දැන් අපි මොකක් හරි ගැන හිතන්නකො, දැන් කැමැත්තක් තියෙනවා කියලා, අපි ආසාවක් තියෙනවා කියලා. අපි ඒ ආසාවේ පවත්වා ගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවා. අන්නේ පවත්වා ගැනීමේ තියෙන බලාපොරොත්තුව තමයි උපාදානය කියන්නේ. දැන් අපි හිතමු, දැන් අපි ටීවී බලන කෙනෙක් කියලා. අපි ටීවී බලනකොට හිතන්න අටහමාර්ථ යනවා නම් ටෙලි ඩ්‍රාමා එකක්. අපි ඒ ටෙලි ඩ්‍රාමා එකට කැමති වෙලා අපි අඬ ගහලා අනිත් අයටත් කියනවා, ආ මෙන්න මේක නම් හොඳ ටෙලි ඩ්‍රාමා එකක්, අනිත් ඒවා ගනේ මේක හරිම හොඳයි කියලා. එතකොට අන්න අපි ප්‍රාර්ථනා කළා, අපි අභිවදනයක් කළා. එතකොට මොකද කරේ? අපි හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ අපි ඒක බැහැ ගන්නවා කියලා කියන්නේ අපිට ඒක නැතුව බැරි වෙනවා. අපිට ඒ ටෙලි ඩ්‍රාමා එක බලන්නම ඕනේ. ඊට පස්සේ භවය කියලා කියන්නේ අපි දැන් ලබන සතියේ ඉරිදා හරි සෙනසුරාදාරි යටහමාට යනවා නම් අපි එතනටත් ගිහිල්ලා ඒක එනකම් බලාගෙන ඉන්නවා. අපි ඒක මේ ඒක පවත්වා ගැනීමේ ආසාවක් තියෙනවා. ඒ කැමැත්තක් තියෙනවා. අන්න ඒ විදිහට හිතුවම අන්න ඒක තමයි මේ භවය කියලා කියන්නේ. එතකොට අන්න ඒ පවත්වා ගැනීමට ඇති ඕනකම නිසා, ඒ කියන්නේ ඒක තමයි භවය. ඒක නිසා ජාතිය ඇති වෙනවා කියලා තමයි මේ අවස්ථාවේදී කියන්නේ. දැන් මේකට දෙන හොඳම උදාහරණයක් තමයි බුදුචානන් වහන්සේගේ මේ ධර්මයේ සඳහන් වෙනවා එක්තරා භික්ෂුවක් තමන්ට ලැබුණු සිවුරක් බොහෝම තණ්හාවෙන් අල්ලගෙන හිටියයි කියන්නේ. ඒ කියන්නේ ඒකට බොහෝම කැමති වෙලා ඒ සිවුරට ඉතාමත් තණ්හාවකින් බැඳී ගිහින් තිබුණා. ඒකත් කියන්නේ නැති නේද? ඒ කියන්නේ ඒක ප්‍රාර්ථනා කරලා ඔන්න ඒක මේ සිවුර හොඳයි කියලා මේ වෙන කෙනෙකුට කියන්න ඕනේ නැහැ. තමන්ගේ හිතෙන් තමන්ට කියා ගන්නවා නම් ඒකත් අභිවදනයක් තමයි. ඒකේ හොඳ කීමක්. තමන්ටම හිතනවා ෂා මේක නම් හොඳයි කියලා ඇතුලෙන් හිත ඇතුලෙන් තමන්ටම කියා ගන්නවා නම් එතනත් වෙන්නේ අර හොඳයි කියලා කියන එක. අභිනන්දනය කරා, අභිවදනය කරා, අජ්ජෝසාය චිත්තනේ කියන්නේ ඒක බැහැගත්තා. බැහැගත්තා කියන්නේ ඒ සිවුර නවල තියෙන තැන ගිහිල්ලා බලන්න පුළුවන්, එහාට මෙහාට අල්ලලා බලන්න පුළුවන්, ඒකේ සිනිඳු බව දැනගන්න පුළුවන්. ඒව මෙව කරනකොට අන්න ඒකේ බැහැගත්තා. එහෙම බැහැගත් කියන හිටපු ඒ භික්ෂුව කොහොම හරි අපවත් වුණා. අපවත් වුණාට පස්සේ එතෙන්දි සඳහන් වෙනවා ඒ සිවුරෙම කාවෙක් වෙලා උප්පත්තියක් ලැබුවයි කියලා. ඒ කියන්නේ ඒ සිවුරට තිබිච්ච ආසාව නිසා, ඒ ආසාව පවත්වාගෙන යෑම නිසා ඇතිවෙච්ච භවය නිසා එතනම ඒ සිවුරම කාවෙක් වෙලා ඉපදුනා කියලා.
ඉතින් ඒක නිසා අපි මේක බුදුරජාණන් වහන්සේ මේක අපේ ඇස් අරවන දේශනාවක්. එතකොට අපි හැම වෙලාවෙම බලනෝනේ අපි මොන වටද ඇවිල්ලා තින්නේ කියන එක හැම වෙලාවෙම අපි බලන්න. මේ ධර්මයේ අපි මේ දැනුමක් ඇති කරගන්නවා කියන්නේ අපේ මේ කෙලෙස් නැති කරගන්න අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ භාවිතා කරන්නේ මේ ධර්මයේ. එතකොට හැම වෙලාවෙම අපි හිතෙන්න ඕනේ අපි කෑමක් ගන්නවා මොකක් හරි දෙයක් දිහා බලනවා මොකක් හරි සද්දයක් අහනවා හැම වෙලාවෙම බලන්න ඕනේ අපි මෙන්න මේ දේ කරනවාද අපි ඒක අභිනන්දනය කරනවාද අභිවදනය කරනවාද අපි අජ්ජෝසාය තිත්නේ කරනවාද ඒ කියන්නේ අපි ඒක සතුටින් බාර ගන්නවාද පතනවාද මේ කියන්නේ ඒක වචනයෙන් ප්‍රකාශ කරනවාද හොඳයි කියලා තමන්ගේ සිත ඇතුලෙන් හරි අපි ඒකේ බැහැගෙන ඉන්නවද එහෙමනම් ඒකෙන් වෙන්නේ මොකද්ද නැවතත් මේ භවයේ නිසා ඒ පවත්වන්නා වූ තෘෂ්ණාව නිසා ජාතියක් කරා යනවා අපි දන්නවා ජාතිපි දුක්ඛ බුදුරජාන් වහන්සේ ජාතිය කියලා කිව්වේ ජාතිය දුකක් කිව්වා නේද එහෙමනම් අපි ආපහු යන්නේ කොහාටද දුකකටම තමයි පත් වෙන්නේ ඒකයි අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපි කැමති වෙන්න පුළුවන් යම් දෙයකට උදාහරණයක් හැටියට මම කලිමුත් අපි පරණ සාකච්ඡාවේ මම සඳහන් කරා අපි යම් කිසි කෑමකට කැමති නම් ඒක පතනවනම් දැන් හුඟක් වෙලාවට දන්නවා අපි ලංකාවේ මිනිස්සු වශයෙන් අපි විදේශගත වෙලා ඉන්නකොට කොහේ කොහේ හරි රාජකාරියට ගිය වෙලාවක හරි දවස් ගණන් යනකොට අපිට බත් හම්බ වෙන්නේ නැහැ අපිට හුඟක් වෙලාවට හම්බ වෙන්නේ සෑන්ඩ්විචස් වගේ එහෙම නැත්නම් මස් වර්ග, තඹපු එළවලු වර්ග වගේ දේවල් හම්බෙන්නේ. ටිකක් දවස් යනකොට අපිට එනවා හැඟීමක්. මම දන්නේ මට නම් බත් ටිකක් කෑවනම් හොඳයි කියලා. බත් ටිකක් තිබුණා නම් හොඳයි කියන හැඟීම එනවා. එතකොට මොකද්ද කරන්නේ? බත් කියන එක පතනවා. බත් තිබුණා නම් හොඳයි කියලා අපි වචනෙමුත් ප්‍රකාශ කරනවා. ඒකේ බැහැගෙනක් තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ බත් කෑම සඳහා යම් කිසි ප්‍රාර්ථනයක් තියෙනවා එතකොට ඒ තණ්හාව පවත්වගෙන ඉන්න නිසා මොකද වෙන්නේ භවයක් සකස් වෙනවා භවයක් සකස් වෙන නිසා ඒක ජාතියකට හේතු වෙනවා අපි දන්නවා දැන් ඒ වගේ දේවල් නිසා වෙන්නේ මොකද්ද ජාතියක් ලබන මේ මොහොතේ නෙවෙයි මම කියන්නේ ඒ වගේ හැඟීම් දිගටම අපි තියාගෙන හිටියෝ අපිට දැන් බත් කන්න අවශ්‍ය වෙන රූපයක් අපි සකස් කරගන්නවා ඊළඟ අපි දන්නා ඊළඟ ප්‍රතිසන්දීදී බත් කන්න රූපයක් අපි හදාගන්නවා. හැබැයි බත් කන්න පුළුවන් වෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මිනිස්සෙක් වශයෙන් බත් කනවද, බල්ලෙක් වශයෙන් බත් කනවද, පූසෙක් වශයෙන් බත් කනවද, එහෙමත් නැත්නම් මැස්සෙක් ආදී පණුවෙක් වෙලා බත් කන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් දා මේ වගේ බැහැගන්නවා කියන එකේ තියෙන ලොකු භයානකකම. ඉතින් ඒ ගැන හිතලා අපි ඒ අපේ ඊළඟ ප්‍රතිසන්දිය ඇති වෙන කියන්නේ නැවත උප්පත්තියක් උප්පත්තිය ඇති වෙනකොට ඒ තියෙන පින් පව් අනුව තමයි ඒ උප්පත්තිය ලබන්නේ. නමුත් අපිට බත් කන්න ලැබෙනවා ඒක අපේ අර තිබිච්ච බව පැවැත්ම හින්දා අපි ඒකට තණ්හාව පවත්වගෙන ගිහින්දා බත් හම්බ වෙනවා. නමුත් අපිට තිබුණ නැත්නම් අපි එකතු කරපු පිනක් මිනිස්සෙක් වෙලා ඉපදෙන්න ඒ මදි වුණොත් ඊට වඩා පහළ මට්ටමක තිරසනෙක් වෙලා අපිට ඒක බත් කන්න ලැබෙයි. අන්න ඒ වගේ අදහසකින් ඕනේ මෙන්න මේ සූත්‍රය Tamanට ඔළුවට ගන්න. ඔව් ඊළඟට එන්නේ ඒක තමයි පළවෙනි එක. ඊළඟට කියනවා වේදනාව ගැනත් ඔය වගේම කියනවා. වේදනාවේ පතනවා. වේදනාව පතනවා. වේදනාවේ හොඳ කියනවා බැස ගන්නවා. එහෙම වේදනාවේ බැස ගත්තාම මොකද වෙන්නේ? ඒ වේදනාව ගැන යාද තෘෂ්ණාවක් උපදිනවා. ඒ වේදනාවේ තෘෂ්ණාවක් තියෙනවා නම් ඒක උපාදානය වෙනවා. ඒ පවත්නා වූ තෘෂ්ණාව උපාදානයක් වෙනවා. ඒකෙන් භවය සකස් වෙනවා. ඒ භවය නිසා ජාතියක් ඇති වෙනවා. ඒ ජාතියෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ සියලු දුක්ඛ ස්කන්ධයක් පැස් වෙනවා කියන එක තමයි කියන්නේ. දැන් ඇත්තටම දැන් අපි රූපය ගැන කතා කරනකොට රූපය නිසාම තමයි අපිට මේ වේදනාවක් ඇති වෙන්නේ. යම් රූපයක් නිසා තමයි වේදනාවක් බොහෝ කොට ඇති වෙන්නේ. එතකොට ඒක සැප හැටියට ගන්න හින්දා තමයි ඒ සැප ලැබීමට අපේ තියෙන කැමැත්තක් තෘෂ්ණාවක්. ඒ සැප ලැබීමේ තෘෂ්ණාව නිසා අපි අර තත්වයට පත් වෙනවා. අර රූපේ දිහා බැලුව විදිහටම අපි බලන්න ඕනේ වේදනාව දිහාත් බලන්න ඕනේ කොයි විදිහටද ඒක අපි නැවතත් ජාතියක් කරා ගෙනියන්නේ.
එතනදීත් ඒ වගේ රූප වේදනාවේ සතුට සෙවුවොත් ඒ කියන්නේ ප්‍රාර්ථනා කළොත් ඊළඟට ඒක ගැන හොඳ කිව්වොත් ඒ වේදනාව හොඳයි කිය. එතකොට දැන් අපි රසයක් කියනකොට අපි රසයක් විඳපු තැනක් ගත්තාම අපි කාපු කෑමක් ගැන බලන්නකො. අපි කියනවා අපි මොකක් හරි රෙස්ටෝරන්ට් එකකට ගියා කියලා හිතුවොත් එතන තිබුණා මොනවා හරි ಜಾති කෑමක්. ඒ කෑමේ රසට රසය කියන්නේ එතන අපි ලැබුවි වේදනාවක්. සැප විඳීමක් ඒ කෑම නිසා ලැබුවා. ඒක හරි රසයි කියලා කිව්වා. ඊට පස්සේ අපි ඒ රසේ බැහැගත්තා. ආයෙ පාරක් අපි එතනට යන්නත් කැමැත්ත තියෙනවා. ඒ වගේ දැඩිව ගත්තොත් අපි යම් මේ වේදනාවේ දැඩිව බැසගෙන හිටියෝ ඒකෙන් වෙන්නේ ඒ වේදනාව ලැබීම සඳහා අපේ තෘෂ්ණාව පවත්වීමක් තමයි කරන්නේ. ඒ තෘෂ්ණාව පැවැත්වීම නිසා වෙන්නේ අපිට අර භවය කියන එක ඇති වෙනවා. තෘෂ්ණාව පවත්වනවා කියන්නේ උපාදානේ ඒකෙන් භවයක් උපාදානේ නිම් භවයක් ඇති වෙනවා. ඒ භවය නිසා නැවත වරක් ඇති වෙන්නේ මොකද්ද? ජාති. එතකොට වේදනාවේ යම් තෘෂ්ණාවක් වෙනවා නම් ඒක උපාදානය. ඒ උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙන්න පුළුවන්. මේ සියලු දුක් රැසේ උපත තමයි ජාතියක් ලැබුවා කියන්නේ. ඉතින් මේ බුදුදහමේ පරමාර්ථය තමයි මේ ජාතිය ෂය කිරීම. ඒ කියන්නේ මෙතන ජාතිය දුකක් හැටියට දකින්නවා නම් මේ ජාතිය නිසා නම් ජරාව ඇති වෙන්නේ, ජාතිය නිසා නම් ඉපදිච්ච කෙනෙකුටනේ මේ වයසට යාම සිද්ධ වෙන්නේ, ඉපදිච්ච කෙනෙකුටනේ මේ මරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉපදීමම තමයි මේ සියලු දුක්ඛස්කන්ධයේ මූලික තැන. ජාතිය නිසා තමයි මේ සියලු දේම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය තයෝධර්ම සූත්‍රයේ කියනවා ජාති ජරා මරණ කියන තුන නැත්නම් බුදුරෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කිය. ඒ කියන්නේ මේ ජාති ජරා මරණ කියන ටික නැති කරන්නම තමයි, නැති කරන විදිහ ලෝකෙට කියලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒක නිසා මෙතනදි මේ ජාතිය ඇති වෙන හැටි තමයි මේ කියන්නේ. දැන් ඊළඟට ඔය ආකාරයෙන්ම අපි දැන් රූපය බැලුවා, වේදනාව බැලුවා, සංඥාව ගැනත් ඔය ආකාරයෙන්ම කියනවා. සංඥාව පැතුවොත්, සංඥාව හොඳයි කිව්වොත්, සංඥාවේ බැහැගත්තොත් එතනත් වෙන්නේ තෘෂ්ණාව නිසා උපාදාන ඇති වෙලා, භව ඇති වෙලා, ජාතිය ඇති වෙනවා. ඊට පස්සේ සංස්කාර ගැන කියන්නේ ඒකමයි. සංස්කාර යම්කිසි සංස්කාරයන් පැතුවොත්, හොඳයි කිව්වොත්, ඒක බැහැගෙන හිටියොත් එතන වෙන්නේ ජාතියක් ඇති වෙන ඇති. විඥානයත් ඒ වගේ. අපි කිව්වා අර එක එක රූප බැලීමේ සිත්වලට අපි ආස කරනවායි කියලා. අන්න ඒ විදිහට ඒ ආකාරයෙමුත් ඒක පැතුවොත්, හොඳයි කිව්වොත්, ඒක බැහැගෙන හිටියොත් හටගන්නේ ජාතිය. අර උපාදාන ප්‍රත්‍යයෙන් භවය ඇති වෙලා, භව ප්‍රත්‍යයෙන් ජාතිය ඇති වෙලා, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සේරම පැකේජ් එක වගේ එනවා. ඉතින් ඒකින්ද මේක මේ පෙන්වන්නේ ජාතිය කියන එක ඔය පංච උපාදානස්කන්ධයන් ආශ්‍රයෙන් කොහොමද ඇති වෙන්නේ කියන එක තමයි මෙච්චර වෙලා පෙන්නේ. දැන් ඊළඟට මේකේ වැදගත්කම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එතකොට කොහොමද මේක නැති කරන්නේ? දැන් අපි මෙතන කිව්වනේ මේ අර සමාධි සිතකින් යුක්ත වෙච්ච භික්ෂුවකට යථාභූත ඥානය ඇති වෙනවා කියලා. එතකොට අහුවනේ මොකද්ද මේ යථාභූත ඥානය කියන්නේ කියලා. එතකොට කිව්වා මේ රූපේ ඇතිවීමත් අභාවයත්, ඊළඟට වේදනාවේ ඇතිවීමත් අභාවයක්, ඊළඟට සංඥාවේ ඇතිවීමත් අභාවයක් ආදි වශයෙන් කියවන. දැන් කියනවා දැන් අභාවය කරන්නේ කොහොමද? එහෙමනම් ඇති නොකර ඉන්නේ කොහොමද කියන එක දැන් කියන්නේ. එතකොට කියනවා මේ විදිහට කියනවා. ඉද බික්ඛවේ බික්ඛු නාභි නන්දති නාභි වදති නාජ්ජෝ සාය තිට්ඨති කිංච නාභි නන්දති නාභි වදති නාජ්ජෝ සාය තිට්ඨති රූපං නාභිනන්දති නාභිවදති නාජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුජ්ජති තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති කියනවා. මෙතෙන්ද කියන්නේ මේ භික්ෂුව අර විදියට පතන්නේ නැහැ. හොඳයි කියලා කියන්නෙත් නැහැ. බැසගන්නෙත් නැහැ. මොකේද මෙහෙම කරන්නේ නැත්තේ?
රූපේ පතන්නේ. රූපේ හොඳයි කියලා කියන්නේ. රූපේ බැසගන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ විදිහට පතන්නේ නැතුව හොඳයි කියන්නේ නැතුව බැසගන්නේ නැතුව ඉන්නකොට මේ රූපයට යම්කිසි කැමැත්තක් තියෙනවා නම් ආස්වාදයෙන් බැඳිලා යන ගතියක් තියෙනවා නම් ඒක නැති වෙනවා. නිරුද්ධති කියන්නේ ඒකයි. ඒක නැති වෙනවා. ඒ නන්දිය නැත්නම් ඒ ආස්වාදයෙන් ලබන ගතිය නිරුද්ධ වුණාම උපාදානයක් ඇති වෙන්නේ නැහැ. ඒකට බැඳී යාමක් ඇති වෙන්නේ නැහැ. ඒ උපාදානය නැති වෙන හින්දා මොකද වෙන්නේ? අර තෘෂ්ණාව පවත්නවා කියලා එක දෙයක් නැහැ. ඒ කියන්නේ භවයක් ඇති වෙන්නේ නැහැ. භව නිරෝධ වෙනවා. ඒක භව නිරෝධ වුණාම ජාතියක් කියන එකක් හටගන්නේ. ජාතිය කියන එක නිරෝධ වෙනවා. ජාතිය නිරෝධ වෙනකොට ජාතිය නැත්නම් අපිට ජරාවක් නැහැ, මරණයක් නැහැ, ශෝකයක් නැහැ, පරිදේවයක් නැහැ, දුකක් නැහැ, දෝමනස්සයක් නැහැ. ඒ සේරම ඒ දුක්ඛ ස්කන්ධයක් කියලා අපි කලින් කතා කරපු ඒ සේරම නිරෝධ වෙනවා. ඒ කියන්නේ ඒ දේවල් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක බොහොම මේ වැදගත්ම දෙයක් මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට ජාතිය නැති කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? රූපය පතන් නැතුව. රූපය හොඳයි කියන්නේ නැතුව. රූපේ බැස ගන්න නැතුව ඉන්න ඕනේ. හැබැයි දැන් අපි බලන්න ඕනේ මේක අපිට කරන්න පුළුවන් දෙයක්ද? කොහොමද කරන්නේ කියන එක තමයි අපි බලන්න ඕනේ. එතකොට මේ රූපය පතන් නැහැයි කියන්න කලින් අපි දැනගත යුතු දෙයක් තියෙනවා. අපි ඥානයක් යම්කිසි ඥානයක් ලබා ගන්න වෙනවා මේ රූපය කියන්නේ කොහොම දෙයක්ද කියලා. අපි අර මුලිනුත් කතා කළා වගේ මේ රූපය කියන්නේ පෙන පිඩුවක් වගේ දෙයක්. මේක වහා බිඳින සුළු දෙයක්. මේ රූපයේ මේ කුණුප 32ක්. ඒ කියන්නේ අසුබ වෙච්ච කෙස්, ලොම්, නිය, දත් ආදී වශයෙන් මූත්‍රා දක්වා යන අසුබ වෙච්ච කොටස් 32කින් යුක්ත වෙච්ච මේක රූපයක්. අන්නේ ඒ රූපේ යථා ස්වરૂපේ යථා විදිහට අපි දකිනකොට තමයි අපි රූපය ගැන කලකිරෙන්නේ. ඒ කියන්නේ ඒ කලකිරිනවා කියන්නේ ඒක ඇත්තටම ඥානයක් තුලින් කලකිරෙන්නේ. කලකිරිනවා කියලා එතන කියන්නේ අපි මේ පුහු දෙයට අනවශ්‍ය තරමින් බැඳී යන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේ අපි මේ රූපයත් එක්ක ද්වේෂයක් ඇති කරගන්නවා කියලා. ඒකත් අපි උපේක්ෂාවෙන් බලනවා. මේ අපිට ජාතියක් ඇති වුනේ අපි පෙර භවයන්වල මේ විදිහට මේ රූප උපාදානය කරගෙන. අපි හොඳයි කියන්නේ නැති. අපි ප්‍රාර්ථනා කරන්නේ නැති හොඳයි කියන්නේ නැති අපි බැස ගන්න ඇති. මොන වගේද මේ රූපේ වේදනාව සංඥාවේ සංස්කාරවල විඥානයේ බැසගත් ඒ විදිහට ප්‍රාර්ථනා කරලා හොඳයි කියලා බැසගත්ත නිසා තමයි අද අපිට මේ වගේ රූපයක් ලැබිලා තියෙන්නේ. ජාතියක් ඇති වුනේ ඒ විදිහටයි. එහෙමනම් මේ ජාතියෙන් මිදෙන්න ඕන නම් අපි මේ රූපේ කියන එක විනිවිද දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක කල්පනා කරලා ඒ අනුකූලව කල්පනා කරලා මේක දෙතිස් කුණුප හැටියට බලලා ඉතින් අසුබ භාවනාවෙන් කරන්නේ ඒකයි. මේක කියන්නේ සුබ දෙයක් නොවන හැටියට බලලා මේ රූපේ යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ. මේක කුසගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් හානි වෙන දෙයක්. මේක ජරාවට පස් වෙන එකක්, දිරණ එකක්, මේක පොළොවට පස් වෙන දෙයක් ආදී වශයෙන් බලලා මේ තියෙන රූපයට තියෙන කැමැත්ත, දැඩි කැමැත්ත නැති කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඒක කරන්න පුළුවන් ක්‍රමානුකූලව පියවරෙන් පියවරට මේ ගැන හොඳට රූපය ගැන තමන් තනියෙන් ඉන්න වෙලාවට මෙනෙහි කරන්න පුළුවන්. භාවනාව කියලා මේ අපි වාඩි වෙලා එරමිනිය ගොතාගෙන නැත්තම් එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් තමන්ට ලැබෙන අවස්ථාවවලදී මේ රූපය කියන එක ගැන අන්න ඒ විදිහට බලන්න. එතකොට අපි විඳින වේදනාවල අපි කොයි වේදනාවද අපි ප්‍රාර්ථනා කරන්නේ? කොයි වේදනාවද අපි හොඳයි කියන්නේ? කොයි වේදනාවේද බැසගන්නේ? අන්න එහෙම බැසගත්තොත් මොකද වෙන්නේ? නැවත ජාතියක් කරා යනවා කියලා මේ සමාධි භාවනා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අපිට ගන්න සුදුසුද ඒවා පතන්න සුදුසුද? පත්තලා ඒ ගැන වචනයෙන් ප්‍රකාශ කරන්න. අනුන්ට ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්, තමන් තුලින්ම හිතින් කියනවා වෙන්න පුළුවන්. ඒක සුදුසුද? එතකොට අපි වේදනාව දකින්න ඕන දීබුබ්ලක් වගේ. මේක ඇති වෙලා නැති වෙලා යන දෙයක්. මේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. අපි හිතන්නේ දැන් අතීතයේ විඳපු වේදනාව ගැන හිතන්නේ. අපිට කොච්චර සතුටු වෙච්ච අවස්ථා තිබ්බද? ඒ හැම දෙයක්ම ඉවර වෙවි ගියා. දුක් වෙච්ච වෙලාවල් තිබ්බා. ඒ දුකත් ඇති වුණා නැති වුණා.
ඒ විදිහට ඉවරලා ගියා. අපි උපේක්ෂාව තිබුණා, අපි දන්නේත් නැහැ උපේක්ෂාව තිබ්බද කියලා. ඒවත් ඉවර වෙවි ගියා. එතකොට මේකේ ගතයුත්තක් නැහැ. අහසින් වැටෙන වැහි බින්දුව වතුරට එකතු වෙනවා වගේ මේක ෂණයකින් ඇති වෙලා නැති වෙලා යන දෙයක්. එහෙමනම් මේ වේදනාවෙත් ගතයුත්තක් නැහැ නේද? මම මේ සැපයි කියලා ඇලිය යුත්තක් තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ වගේම සංඥාවෙත් ඔය ආකාරයෙන් සංඥා සංස්කාර විඥාන කියනවා ටිකක් ගැඹුරුයි. ඒක වෙනත් ධර්ම කරුණු දැනගත්තට පස්සේ තමයි ඒ පිළිබඳව යම් යම් මෙනෙහි කිරීම ඇති කරගන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් අපි ඔය රූපයත් වේදනාවත් සම්බන්ධයෙන් ඔය ආකාරයට බලලා මේක අභිනන්දනය කළොත්, අභිවදනය කළොත්, මේක බැසගත්තොත් මේ දේ අපිට වෙනව නැවතත් උපතක් කරා යන්න මේක සකස් වෙනවා. උපතක් කරා ගියා වගේ නෙමෙයි, කොයි වගේ උපතක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා බොහෝම පරිස්සමෙන් මේ දේවල් දිහා බලලා විතර මෙනෙහි කරලා මම මේ දේවල් කරනවද, මම මොකේද බැහැගෙන ඉන්නේ, මම මොකද්ද හොඳයි කියන්නේ, මම මොනවද පතන්නේ කියලා දේවල් මෙනෙහි කර කර ටික 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 අපිට අනවශ්‍යයි කියලා හිතන දේවල් ටික ටික අතහැරලා අතහැරලා යන්න බලන්න ඕනේ. එතකොට විශාල සුවයක් අපිටම දැනේ. මේ හුඟක් වෙලාවට අපි දුක් වෙන්නේ අනවශ්‍ය දේවල් පස්සේ ගිහිල්ලාම කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් ඒ ආකාරයෙන් බැලුවාම මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට ඇලීම නිසාම තමයි මේ දුක ඇති වෙන්නේ. නැවත ජාතියක් ඇති වුණා කියන්නේ දුකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉතින් අන්න ඒ ආකාරයෙන් තමයි මේ උපාදානස්කන්ධයන් දුකයි කියලා අපි දැනගන්නේ. ඉතින් මං හිතන්නේ අදට මේ සාකච්ඡාව මෙතනින් මේ විස්තර කිරීම මෙතනින් නිමා වෙනවා. දැන් මම තුෂ්ණ මහත්මයාට යොමු වෙන්නම් යම් කිසි කරුණක් අහගන්න, කියන්නේ ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් දන්න දෙයක් නම් අපිට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. නැත්නම් වෙන තැනකින් අහලා, වෙන කෙනෙක්ගේ කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා පසු දවසක හරි ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි හැමෝටම මේ අහගෙන හිටියට ගොඩක් තින්. ඇත්තටම ඔබට මගේ නමස්කාර පූර්වක ගෞරව ප්‍රණාමය මෙවස්සයි පුද කරනවා. මේ මේ ධර්මස්කන්ධය මම හිතන්නේ මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව, සමාධි භාවන පිළිබඳව මම අහපු ලක්ෂණම තියෙනවා කියලා මේ මම කියනවා. මේ මගේ හරිම පැහැදිලි, හරිම ගැඹුරුයි. මම හිතන්නේ ඔබතුමා මේ ධර්මස්කන්ධ මේ ආකාරයෙන් ගලපටක් අපිටම හරියම අනුමෝදන් කරනවා. ඒකම දැන් මම මේ යොමු කරනවා මගේ කල්යාණ මිත්‍රයන්ට. ගොඩක් ප්‍රශ්න ඇති. කැමති කෙනෙක්ට දැන් මයික් එක ඔන් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අද අපි ධර්ම සාකච්ඡාව පැයකමාරකට සීමා කරනවා. ඉතින් දැනට හරියටම අපි පටන් ගන්න වෙලා බැස්ස සැයක් තව පැය භාගයක් අපි ධර්ම සාකච්ඡා යෙදෙන්න පුළුවන්. හොඳයි. කවුරු කැමති කෙනෙක් ඉන්නවා ප්‍රශ්නයක් අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා මයික් එක ඔෆ් කරගන්න. උත්සවයි. මම කතා කරන්නේ අනුරු නිශාන්ත ෆ්‍රාන්සිස්ෙන්. ආව එහෙනවද? එහෙනවද කතා කරන්නේ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ආහාර අනුභව කරනකොට ඒකට අපි හිතනවානේ කෑම ගන්නකොට භවය සකස් වෙනවා කියලා කිව්වානේ. ඒක අපි භවය සකස් වෙනවාද, ඒ ආහාර ගන්නකොට අපි මේ භවය ප්‍රයත්න සදා ගන්නවා කියලා හිතලා ගත්තොත් නේද ඒක හොඳ කීමක? එතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතන්නේ අපේ ජීවිතයේ ප්‍රයත්නට නේද ගන්න කියලා නේද අපි ගන්න ඕනේ. අන්න ඒක ගැන පොඩ්ඩක් මට සඳහන් කරන්න. හොඳයි, ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මෙහෙමයි. මෙහෙම උදාහරණයක් කියලා තියෙනවා. එක්තරා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි මේ භාවනා වැඩසටහනකට සහභාගී වෙච්ච කියනවා මේ කරත්ත රස්සාවෙන් ජීවත් වෙන මිනිස්සෙක්. ඒ කියන්නේ ගොන් කරත්තයකින් යම්කිසි වැඩ කොටසක් කරලා ජීවත් වෙන මිනිස්සෙක් හවසට ඒ මිනිස්යාට හම්බුනහම ඒට ගැළපෙන වැටුපක් එයා ඉස්සල්ලාම කළ යුත්තේ ඒ හරකට නැත්නම් ගොනාට කණ්ඩා දෙන්න එක, පුන්නක්කු ගන්න එක තමයි කරන්නේ. පුන්නක්කු ටික අරගෙන ඒ වියදමින් ඒ ගොනාට සලකනවා. මොකද එහෙම කරන්නේ නැත්නම් ඒ සල්ලි ටික අරගෙන එයා ඒ පුද්ගලයා එයාගේ දරුපවුලයි නඩත්තු කරන්න, يعني ඒකට සලකන්නේ ගොනාට සලකන්නේ නැතුව
ඒ කරත්තරස්සාවක් නැති වෙනවා අන්තිමට එයාව බොහොම දුක්කට පත් වෙනවා. ඉතින් ඒක නිසා මෙතනදිත් තියවක් මේ රූපය ගැන ඒකයි මම කිව්වේ ද්වේෂ වශයෙන් හිතන්න හොඳ නැහැ. දැන් අපි අසුබ වශයෙන් බැලුවයි කියලා අපේ රූපයට ද්වේෂයක් නෙවෙයි අපි ඇති කරගන්න ඕනේ. අපි දන්නවා අපි පෙර කරන ලද සංස්කාරයන් නිසා අපිට මේ රූපයක් ඇති වුණා. මේ විදිහටම අපේ මේ සමාධි භාවනා සූත්‍රය අනුවම අපි දන්නවා මේ විදිහට ඇති වුණා කියලා. එතකොට අපි ඒක යම්කිසි විදිහකට නඩත්තු කරගෙන යන්න ඕනේ. අර හරකට සලකනවා වගේ අපිත් මේ ශරීරයට සලකන්න ඕනේ. අපි මහන්සි වෙනකොට ඒකට විඩාවත් දෙන්න ඕනේ. බඩගිනි වෙනකොට බඩගින්න පිපාසය කියන්නේ ලෙඩක්. ඒකට අපි අවශ්‍ය කරන ප්‍රතිකාරය දෙන්න ඕනේ. ඒකේ ප්‍රතිකාරයක් හැටියට තමයි අපි ආහාර ගන්න. එතකොට ආහාර ගන්නකොට බුදුරජාණන් වහන්සේ මූලිකව කිව්වා සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය කරන අංග හතරක් තියෙනවා. එකක් තමයි ආහාර. අනිත් එක තමයි මේ ඉන්න තැනක් තියෙන්න ඕනේ. ඊළඟට ඇඳුම් තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ බෙහෙත් ද්‍රව්‍ය. එතකොට අපි ඒකට කියනවා මේ අපි කියනවා පින්ඩපා කියන්නේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඒවට කිව්වේ. ඉතින් අපි අර කියන්නේ සිව්පසේ කියලා. එතකොට එතනදී මේ ගිලා මේ පින්ඩපාතය කියන එක සඳහන් කරනවා ඒක ගන්නකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේලා ඒ ගැන විශේෂ සිහි කිරීමක් තියෙනවා. එතනදී කියනවා මේ පින්ඩපාතය ගන්නකොට මගේ ජවයේ පිණස නෙවෙයි ගන්නෙ. මදේ පිණිස නෙවෙයි ගන්නෙ. මේ ශරීරයේ සරසන්න නෙවෙයි ගන්නෙ. මේක අඩුතෙන් පුරව ගන්න නෙවෙයි ගන්නෙ. මේකේ මේ කයේ තියෙන වෙහෙස නිවා ගන්න. කයට අවශ්‍ය නිසා මේ යැපීම සඳහා මේ බඩගින්න නිසා මේ Brahmacharya කියන්නේ මේ නිවන් මාර්ගයේ වැඩීමට අනුග්‍රහයක් වෙන විදිහට මේ පැරණි වේදනා නැතිවීම සඳහා අලුත් වේදනා ඉපදෙවෙන්නේ නැතිවීම සඳහා මේක පහසු විහරණය සඳහා තමයි මේ නිවැරදි වූ පහසු විහරණයක් සඳහා තමයි මම මේ ආහාර දික් ගන්නෙ කියලා අන්නේ ඒ විදිහට මේ ආහාර පිටක් ගානේ ඒ විදිහට ඒකට අපි කියනවා ප්‍රතිවේක්ෂණා කරනවා කියලා. ප්‍රතිවේක්ෂණා කරනවා. ඒ වගේ ප්‍රතිවේක්ෂ කළා තමයි අපි ඒ ආහාරය ගන්න ඕනේ. ඒක ඇත්තටම බුදුරජාණන් වහන්සේ පනවපු දෙයක්. ඒ පච්චවෙක්කනා කියන තැන ඒ ප්‍රතිවේක්ෂා කරලා ආහාරය ගන්න කියලා. එතකොට අර රස තෘෂ්ණාව කියන එක තමයි අපි එතනින් අයින් කරන්න මහන්සි ගන්න. දැන් ওই රස තෘෂ්ණාව කියන එකත් හරීම ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද සමහරව කියන්න පුළුවන් අයියෝ මම අහවල් දෙයට කැමති නෑනේ, අහවල් දෙය මට නම් ඕනේ නෑ, මම ඒ ගැන වැඩි පස්සෙන් එලවන්නේ නෑ, තිබ්බ දෙයක් එක්ක කනවා. නමුත් තමන් හොඳට බලන්න ඕනේ තමන් යම් දෙයකට අකමැති වුණත් තවත් දෙයකට කැමති වෙනවා. ඉතින් ඒ තත්ත්වෙත් බලන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ දිවේ තියෙන තෘෂ්ණාවත් නැති කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාරයේ තෘෂ්ණාව නෙමෙයි, සමහර අය අර බත් කන්න කැමති නැති කට්ටිය පිට්ටු කන්න කැමති වෙනවා. ඒ වගේ ඒ ආහාර වෙනස් දේවල් වලට තමන් ඇලෙන්න පුළුවන්. නමුත් මෙතන මූලිකව මේ දිව සම්බන්ධයෙන් වූ තෘෂ්ණාව, ඒ කියන්නේ රස තෘෂ්ණාව තමයි අපි හොඳට සිහිබුද්ධියෙන් හිතලා අර විදිහට ප්‍රතිවේක්ෂා කරලා ආහාර ගන්න පුරුදු වෙන එකෙන් කෙරෙන්නේ. ඉතින් මම හිතනවා ඒකට යම් කිසි අදහසක් එකතු වුණා කියලා මේ මහත්මයාට. බොහොම පින් ජයන්ත මහත්මයා මේ ඔබ බුදුමානගේ වචන සවකිර සෑහෙන පින්. බොහොම ස්තුතියි. ඔව් දැන් මේක කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි. මේ ජෝතිපාල කතා කරන්නේ ජර්මනි ඉඳලා, මම හිතන්නේ ඇහෙනවා ඇති. තෙරුවන් සරණ ජෝතිපාල මහත්මයා ඇහෙනවා කතා කරන්නේ. හොඳයි. අපේ මේ ජයන්ත මහත්මයා ඉතාමත්ම හොඳ මේ විස්තරයක් කරා මේ ධම්මහදේ විභංගයේ මේ උපාදානස්කන්ධ ගැන. ඉතින් මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් මේ විභංගයක් ගැන අපි කතා කරේ. අපේ සුතිත මහත්මයා මම හිතනවා ඒක හැම දිනකටම නැවත වතාවක් අහන්න පුළුවන් විදිහට මම හිතන්නේ ඒක අපිට ලැබෙන්න සලස්වනවා. ඒ වගේම මම මෙතනදී මේ දැනගන්න කැමතියි මේ ගැන තවත් වැඩි දුරටත් අපිට
අහන්න පුළුවන් යම් කිසි සූත්‍ර දේශනාවක් තියෙනවද? තියෙනවා නම් කරුණාකරලා මේ ජයන්ත මහත්තයා ඒක අපිට දැනුම් දෙන්නවද කියලා අහන්න කැමතියි. ඒ වගේම මම අර අපි දැන් කතා කරනවා මේ රූපයේදී රූපේ සත්තුන්ට කියනවා නම් එහෙම නැත්නම් අපි පාලි භාෂාවෙන් අභිනන්දති කියලා කියනවා. දැන් අපිට මෙතන මේ සතුට සොයනවා කියන එක එහෙම නැත්නම් පතනවා කියන එකට අපිට රූපේට කැමති කියලා මේ කෙටියෙන් කියන්න පුළුවන්ද? එහෙම යොදා ගන්න වගේ හැකියාවක් තියනවද කියන එකක් දැනගන්න කැමති. ඊළඟට තවත් මේකේ ප්‍රශ්නයක් හැටියට මම අහන්න කැමති මේ අපි ආධුනිකයන් හැටියට මේ ධර්මයට පිවිසෙන කණ්ඩායමක් හැටියට අපි මේ සංයුත්තනිකායෙන් නෙමෙයි මේ දීඝනිකායෙන් පටන් ගන්න ඕනේ කියලා බුද්ධ දේශනාවක කොහේ හරි සඳහන් වෙනවද? මම උක අහලා තියෙනවා මිසක් දැකලා නැන්නේ. මේ මොකේකවත් මම මේ ගැනත් මේ ජයන්ත මහත්තයාගෙන් මේ දැනගන්න කැමතියි. ජයන්ත මහත්තයා මේ කරපු විතරේ ඉතාමත්ම වැදගත්. ඒක මේ මං ප්‍රාර්ථනා කරනවා ඒක මේ ජයන්ත මහත්තයාට උතුම් නිවන් අවබෝධය සඳහාම මේ පින් හේතු වාසනා වේවා කියලා. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. බොහොම පින් ජෝතිපාල මහත්මයා. ඒ ප්‍රශ්නය ගැත්තාම අපි අභිනන්දනා කරනවා කියලා කියන්නේ අපි ඒකේ ආදීනවයක්. ඒ කියන්නේ අපි මේ රූපය අපි දන්නවනේ ආදීනවය කියලා කියන්නේ ඒකේ අර නෙගටිව් පැත්ත. ඒකින් වෙන අලාභහානි, ඒකේ තියෙන නරක පැත්ත දැන ඒක අතහැරලා, ඒ කියන්නේ ඉග්නෝ කරලා අපි මේක මේ හොඳ දෙයක් හැටියට බාර ගැනීම. හොඳ දෙයක් හැටියට බාර ගැනීම තමයි පතනවා කියන එකෙන් වෙන විදිහකට අර්ථ දක්වන්න පුළුවන්. අපි හිතනවා නම් මේක කිසි ප්‍රශ්න නැහැ, මේ හොඳයිනේ, මට මේ රූපයක් ලැබුණා කියලා යම් කිසි සතුටු වීමක් තියෙනවා නම් ඒක තමයි අභිනන්දනය කියලා කියන්නේ. එතකොට ඒ හින්දම තමයි අපි ඒක වචනෙමුත් පාවිච්චි කරලා අර විදිහට ඇලෙන්නේ. එතකොට ඊළඟට අහපු එක තමයි මේ සම්බන්ධයෙන් තවත් සූත්‍ර තියෙනවද කියලා. මම හිතන්නේ සංයුක්තනිකායේ කන්ද සංයුක්තයේ තියෙන සූත්‍ර රාශියක් තියෙනවා මේ පංච උපාදානස්කන්ධයන් තියෙන ඒ එකම මට මතකයි ඔය සලායතනික සූත්‍රය. මොකද ඔය අපි හැමතැනම ඔය කිව්ව ස්පර්ශ වගේ දේවල් යම් කෙනෙකුට තේරෙන්නේ නැත්නම් අහන්න මේ වැඩසටහන තුළදීත් අහන්න පුළුවන්. ඒ ආයතන ගැනත් අපි හොඳට අවබෝධයක් දැනගන්න ඕනේ. එතකොට ඔය මේ සලායතන විභංග වගේ සූත්‍ර වලින් ඒ ආයතන ගැනත් හොඳට කියනවා. ඒව හින්දම තමයි ඒ ආයතන හරහා තමයි මේ පංච උපාදාන ස්කන්ධය කියන එක හටගන්නේ. ඉතින් ඒකත් ඒ සලායතන විභංග සූත්‍ර වගේ දේවල් බලන්න. අන්තිම ප්‍රශ්නේ ඇහුවේ දීඝනිකායෙන් පටන් ගන්න ඕනේද කියලා අහපු සූත්‍රේ. දැන් දීඝනිකායේ වෙන්න ඕනේ මං හිතන්නේ මූල පරයාය සූත්‍රේ තියෙන එක. මං හිතන්නේ පළවෙනි සූත්‍රයේද කොහෙද මට හරියට මතක නැහැ, බ්‍රහ්මජාල සූත්‍රයේද මූල පරයාය සූත්‍රයේද කියලා. කොහොම හරි මේ මූලපරයය සූත්‍රය වගේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අන්‍ය පිරිවැජයන්ගේ, ඒ කියන්නේ වෙනස් ආගම්වල කට්ටිය, ඒ කියන්නේ ඔයගොල්ලෝ බ්‍රාහ්මණ වගේ කට්ටිය ඇවිල්ලා බුදුසසුනේ පැවිදි වෙලා ඊට පස්සේ ලොකු මානයකින් ජීවත් වෙලා තියෙනවා. ඒ මානෙ බිඳින්ද එක සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒක අන්තිවර ඔය දැන් හුඟක් තැන්වල හැම සූත්‍රෙම වගේ තියෙනවා ඒ බික්කු අභිනන්දුන්ති කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව කළාම අභිනන්දනය කරා කියලා. ඒ කියන්නේ ඒක සතුටින් පිළිගත්තයි කියලා. හැබැයි මේ මූලපරියාය සූත්‍රය කියනවා න අභිනන්දුන්ති කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක් ඒක හොඳයි කියලා බාරගෙන නැහැ බුදුරජාණන් වහන්සේ කියපු දේශෙම. ඉතින් ඒක කරලා තියෙන්නෙම අර තමන් දන්නවා කියලා හිතාගෙන හිටපු පිටත් ආගම් වලින් ඇවිල්ලා මහාන වෙච්ච කට්ටියගේ මානෙ බිඳින්න කියලා අදහසක් තියෙනවා. ඉතින් ඒකින්ද සමහර සූත්‍ර තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කරපු ඒවත් භික්ෂුන්ට තේරුන්නේ නැහැ. ඉතින් ඒක නිසා සමහර, ඒ කියන්නේ ඒ විදිහට තද නීතියක් නැහැ අපි දීඝනිකායෙන් පටන්ගෙන යන්න ඕනේ කියලා. මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා බෙදලා තින්නේ කොටස්, කියන්නේ බෙදලා තින්නේ කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොටස් හතරකට. කියන්නේ ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද කියන හතරෙන් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට මේ හතර තියෙන ඕනම සූත්‍රයක් තමන් අරන් බැලුවට කමක් නැහැ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ එක එක තැන එක එක අවශ්‍යතාවයන්ට. එතකොට
ඒ නිසා අපි දන්නේ කුමක්ද අපිට හරියටම වැටහෙන කරුණ කියලා. ඉතින් ඔය දැන් මේ මේසක් අපි තෝරගත්ත සූත්‍ර අපි ඒ විදිහට තෝරගත්තේ මේ යන විදිහට යම් කිසි ධර්මඥානයක් ගොඩනංවන්න පුළුවන් ආකාරයෙන් තමයි මේ එකින් එක අරන් තියෙන්නේ. මං හිතනවා මේ ටික යනකොටත් සාමාන්‍යයෙන් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. එතනින් නවතින්න නැතුව මම මේ හැමෝගෙම ගෞරවයෙන් ඉල්ලන්නේ දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා හොඳ බණ තියෙනවා. විශේෂයෙන් සවනට සිසිලස මේ ධම්ම රේඩියෝ එකේ ඒ වෙබ්සයිට් එක යන්නේ තෝරගත්ත හොඳයි කියලා තෝරගත්ත බණ තමයි ඒකේ නිරන්තරයෙන් පැය 24ම යන්නේ. ඉතින් පුළුවන් වෙලාවට ඒ බණ අහන්න, ඒ බණ අහලා ධර්මඥානෙ වැඩි කරගන්න. ඊට පස්සේ මේ වචන, මේ පාළි වචන බොහොම තමන්ගේ වචන බවට පත් වෙනවා. ඉතින් ඒ தත්ත්වයට පත් වෙනවා කියන්නේ මේක අවබෝධ කරගන්නත් පහසු වෙනවා. ඒ විදිහට ධර්මඥානෙ වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට අපි ඉස්සරහට යමු කියලා යෝජනා කරනවා. තෙරුවන් සරණයි. පොදේ මම නම් සදාහන් කරන්නේ නැහැ. තෙරුවන් සරණයි. කැප්ටි කෙනෙකුට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. මොකද අපිට තව විනාඩි 15ක් වගේ ඉතුරු කාලයක් තියෙන්නේ. දැන් කැමති කෙනෙක් සප්‍රස්තිම කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයා, මම රොෂාන් කතා කරන්නේ. සුද්ධ මහත්මයාට ස්තුතියි. පින් සිද්ධ වෙනවා මේ ඔබ දෙපළට මේ කරන ව්‍යායාමය ගැන. මම ඇහෙනවත් දන්නේ නැහැ. හොඳට ඇහෙනවා රොෂාන් මහත්මයාට. හොඳයි. ජයන්ත මහත්මයාට තමයි මේ ප්‍රශ්න මම යොමු කරන්නේ. දැන් ටික කාලෙක ඉඳන් මමත් මේ පසුපස්සේ පොඩ්ඩක් ගවේෂණය කරමින් ඉන්න නිසා තමයි මේකට මමත් එකතුනේ සුසමත්ය කතා කරපු වෙලාවේ. දැන් අද කිව්ව මේ කරුණු කාරණා බොහොම වැදගත්, බොහොම සරලවද මම දන්නේ ඔබ දේශනා කළා. අපි හැමෝටම අවබෝධ වුණා, පැහැදිලි. මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ටික කාලෙක ඉඳලා දැන් ඔබ අද දේශනා කරපු ඒ ධර්මයේ ඔය දැන් පස්ස රසයන් ගැන විග්‍රහ කළා. ඒකේ 10ක් 11ක් වගේ තියෙන ඒ පැටිපඩ ගොඩාක් ඔබ අපිට විස්තර කළා. බලාගෙන යනකොට දැන් ඌ වගේ අපි දැන් මට අවබෝධ වෙනවා. හරි, දැන් මේකෙන් අපි ගැලවෙන්න ඕන. මට හොඳටම පැහැදිලි. අපි හිතමු දැන් කෑම ගැන විස්තර කළා වගේ. හරි, අපිට බත් ටිකක් කන්න ඕන කියලා හිතෙනවා. අපි දැන් මේ අපි ඉන්න ගිහි ජීවිතයේදී මේ දැන් බලන්න අපි දරු මල්ව හදාගෙන මේ ඔය දැන් ටෙලිවිෂන් බලාගෙන කම්පියුටර් හරහා මේ ජීවිතය අපිට ගන්න වෙලා තියෙන ඔය ආකාරයෙන් ඉතින් ගිහිල්ලා හරි අමාරුයි මේ ජීවිතේ ගත කරන. මම හිතන්නේ මට නම් තව අවුරුදු 40ක්වත් යනකම් ජීවත් වුණොත් මේ වගේ ඇත්තලා ජීවත් වෙන්න අමාරු වෙනවා මේ ගිහි ජීවිතේ ඉඳගෙන. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය තියෙන ඔය ඔබ විස්තර කරපු ඔය සියලුම අංගයන්ගේ කොහොමද අපි ඈත් වෙන්නේ? ඈත් වෙන්න බැරි වෙනවා. අපි හිතෙන් ඈත් වුණත් ගතින් එත හිටියත් අපිට සුළු වෙලාවකින් හරි මං හිතන්නේ අර මං අහලා තියෙන සමහර ධානයන් වලට සමය දීලා ඉන්න අය ඒක මොහොතින් ඒ ධාන වලින් මිදෙනවා කියලා එක සුළු දෙයක. ඉතින් ඒ වගේ අපි එක්කෝ මට පේන හැටියට ඒක මන වෙන්න ඕනේ. එහෙම නැත්නම් බ්‍රහ්මචාරී වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තනියම ජීවත් වෙන්න ඕන කියලා මේ ඔය ගොඩාක් දේවල් වලින් ඈත් වෙලා හිත සංසුන්ව ගෙනියන්න. ඔතනදී යමක් කියන්න පුළුවන්. ඉතින් ඔයාගේ මනස ඔයා ඒ වගේ ඈත් කරගෙන ඔයාට පුළුවන් නම් ඒවට ඇලී ගැලින්නේ නැතුව මධ්‍යස්ථව හිතලා එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම බැහැර කරලා මේ ගමන යන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. නමුත් අපේ ඒක ප්‍රැක්ටිකල් පැත්ත බැලුවොත් අපිට කොච්චර අමාරුද? එතකොට හිතනවා අපිට මේ ওই ධානයන්වත් එහෙම නැත්නම් ඔය මගහරින්න පුළුවන් ඔය අතරින්න පුළුවන් දේවල් අපිට මේ ආකාරයෙන් ජීවත් වෙලා මේ විහිදියට පුළුවන් ද මේ ඉතින් එතකොට තමයි හිතෙන්නේ එක්කෝ අපි මහාන වෙන්න ඕනේ, එහෙම නැත්නම් ආශ්‍රමවාසීව ජීවත් වෙන්න ඕන. මනුෂ්‍ය කොටස් වලින් ඈත් වෙලා මොකද අරවට ඉක්මනින් ළඟා වෙන්න නා කියලා. ඉතින් ජයන්ත මහත්මයා මොකද ඒකට දෙන උත්තරේ කරුණ පිසිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් චූටි පැහැදිලි කිරීමක් කරොත්. මොකද අපි ජීවෝ නිසා හරි ගොඩක් දේවල් වලින් ඈත් වෙලා ජීවත් වෙන්නේ. ස්තුතියි. තෙරුවන් සරණයි.
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අපේ අපේ රොෂාන් මහත්තයාගේ පස්සේ පිළිතුරු දීලා ඉවරලා ඊළඟ ප්‍රශ්නේ උත්තරම් දුන්නා. ඔව් තෙරුවන් සරණයි රොෂාන් මහත්මයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මං හිතන්නේ මීට අවුරුදු 4කට 5කට කලින් මගේ කටින් පිටවෙච්ච දේවලුත් ඔයා හා සමානමයි. ඒතත් ඔත රොෂාන් මහත්මයා අද ඉන්න තත්ත්වේ තමයි පෞද්ගලික මගේ අත්දැකීමත් දැන් අවුරුදු 4කට 5කට උඩදී බලනකොට ඔය විදිහටමයි මමත් හිටියේ. ඒ කියන්නේ උදේ නැගිට ගමන් ටෙලිවිෂන් එකට යනවා, ඒව බලනවා, ඊට පස්සේ න්ියස් බලනවා, ඒක න්ියස් චැනල් එකක් කියනකොට අනිත් න්ියස් චැනල් එක දාලා බලනවා, ස්පෝර්ට්ස් බලනවා, ක්‍රිකට් බලනවා, රෑ දෙක තුන වෙනකන් නිදි මරාගෙන ක්‍රිකට් බලනවා, අන්තිමට මැච් එක පැරදුනාට පස්සේ බැන බැන ගිහිල්ලා බුදිය ගන්නවා. පහුවදා උදේට නැගිටලා වැඩට යන්නේ බොහොම අමාරුවෙන් මේ ඒ දේවල් වලට ගිහිල්ලා. ඉතින් ඕක තමයි අපේ ජීවිතේ. ඕක තමයි අපේ කාමභෝගී ජීවිතේ. අපේ මේ ඇස කන නාසය දිව කය කියන මන කියන ටික නිරන්තරයෙන්ම හොයන්නේ ඒව තමයි. ඒවම තමයි හොයන්නේ. අපිට ලෞකික සැප තමයි හැම වෙලාවෙම හොයන්නේ. ඉතින් ඒක නෑ කියන්න බෑ කිසි කෙනෙකුට. මූලික වශයෙන්ම අර සීලය කියන එක හරීම වැදගත් අපි හැමෝටම. සීලයේ කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි වේරමණී සීලය කියන එක. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් හැටියට අපි සතුන් මරන්නේ නැතුව, ඒ වගේම සොරකම් කරන්නේ නැතුව, කාමයේ වරදව හැසිරෙන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, සුරාවෙන් වෙන් වෙලා, ඒ වගේ කියන්නේ පංච සීලය කියන එක තියෙනවා. එතකොට දැන් අපි ටීවී බලන ඒවාවත්, එහෙම නැත්නම් අපි සාදවලට යන ඒවාවත්, ඒ වගේ දේවල් ඒ සීලයෙන් හරියටම ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ සීලය තිබුණයි කියලා අපිට අරව කරා කියලා සීලය කැඩෙන්නේ නැහැ කියන එකයි මම මේ වෙලාවේ කියන්නේ. ඒක තේරෙන්නේ නැති. එතකොට දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ ඉන්ද්‍රියන් පිනවීමට අපි මේ හදන ගමන, ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් ඉල්ලන දේවල් දෙන එක කොයි විදිහටද කන්ට්‍රෝල් කරන්නේ? එහෙම නැත්නම් පාලනයකට පත් කරන්නේ කියන එක. ඒකට තමයි තියෙන්නේ මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන එක. එතකොට අර වේරමණී සීලය වගේ මේ කියන්නේ අයින් වෙන, කියන්නේ ප්‍රාණඝාතය, අදත්තා දානය වගේ දේවල්ෙන් අයින් වුණා වගේම ඊළඟ කොටස තමයි මේ ඉන්ද්‍රිය සංවර සීලය. අපි ඉන්ද්‍රිය සංවර සීලයේ ටිකින් ටික අපි කිට්ටු කරගත්තොත් එකපාර නෙවෙයි බොහොම පොඩ පොඩ මේවා කරන්න පුළුවන් අධිෂ්ඨානයෙන්මයි. දැන් Taman දන්නවා නම් දැන් මේවට ගියොත් මොකද්ද වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කාමයේ තුච්චයි කියන. කාම බික්වේ තුච්ච මොස ධම්මා මායකතමේතං බාලලාපන. ඒ කියන්නේ මේක මායාවකින් කරපු එක. තුච්ච දේවල් මේ බාලයන්ගේ වචන මේවා කියලා අන්න ඒ ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කාමය ගැන විස්තර කරේ. එතකොට ඒකෙන් මිදෙන්න නම් අපි දැඩි අදිෂ්ඨානයක් තමයි තියෙන්න ඕනේ. ඔක්කොම එකපාර නවත්තනවා කියන එක නෙවෙයි. යම් කිසි අවබෝධයක් තුලින් මට නම් හිතුණු වැඩක් තමයි මේ ඔය දැන් රෑ 30 ටීවී බලනවා වගේ දේවල් කරනකොට මගේ මේ කාලය කාදැමීමක් නේද? මේකෙන් මට මොකද්ද වෙන හොඳේ? මට හොඳක් වෙන්නේ නැහැ, අනුන්ට හොඳක් වෙන්නේ නැහැ, මටත් අනුන්ටත් දෙගොල්ලන්ටම හොඳක් වෙන්නේ නැහැ කියන අදහස ආවට පස්සේ ටික ඔය දේවල් අයින් වෙලා යයි. අනිත් එක තමයි අර අපි මැචියොරිටි කියන්නේ අපේ වයස යනකොටත් තමයි මේ ඕවගේ දේවල් කියන්නේ මේ ධම පැත්තට නැඹුරු වෙන්නේ හුඟක් අය වයසට යනකොට. මොකද දුක කියන එක දැනෙන්න පටන් ගන්නකොට. තමන්ගේ කය තමන්ට වළංගු තියාගන්න බැහැයි කියන තත්ත්වේ එනකොට ටික දැනෙන්න පටන් ගන්නවා. හැබැයි සමහර වෙලාවට ඒ දැනෙනකොට අපි ටිකක් ප්‍රමාද වැඩි. ඉතින් ඒකෙහිඳ මේ අප්‍රමාදී වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අන්තිමට කිව්වේ අප්‍රමාදයෙන් සම්පාදේති කියලා. කියන්නේ අප්‍රමාදීව මේ කුසල ධර්මයන් සම්පාදනය කරගන්න කියලා. ඉතින් මං හිතන්නේ පළවෙනි එක තමයි අර විදිහේ ඉන්ද්‍රිය සංවර සීලය ඇති කරගන්න. ඒ කියන්නේ ඒක ඉන්ද්‍රිය සංවරයක් කියන්නේ ඇස කන නාසය දිව කය කියන පහ විශේෂයෙන් සංවරයක් ඇති කරගත්තාම යම් ටික ඇති කරගෙන බලන්න පුළුවන් දෙක. දැන් ටීවී බලන්න ඕනේ කිව්වනේ. කමන්නේ ටීවී බලන්න. නමුත් කාලය සීමා කරගන්න මුලින්ම. කාලය සීමා කරලත් හරි මම න්ියුස් විතරයි බලන්නේ. එක channel එක න්ියුස් බලුවම මට ඇති. මොකද මං හිතන්නේ හුඟක් ඔය මම දන්නේ රොෂාන් මහත්මයා මොන වයස් සීමාවෙ ඉන්නවද කියලා. කොමාරිය 40
45 වගේ පෙන්නාම තියෙන දේ තමයි මේ ලෝකේ වෙන දේවල් බලන්න ඕනකම. එක channel එක news බලලාමදි මට තිබ්බ ලොකුම ලෙඩක් තමයි ඔය. එක channel එක news බලලාමදි මාරු කර කර හැම channel එකේම news බලන්න ඕන. අන්තිමට ඒක දැනගත්ත කියලා මට ඇති දෙයක්වත් නැහැ. ලෝකයට ඇති වැඩකුත් නැහැ. ඉතින් ඔය වගේ දේවල් අපි નિરપરાදී අපේ කාලේ નાස්ති කිරීමක් වෙන්නේ. ඒ ගැන හිතලා යම් කිසි ඉන්ද්‍රිය සංවරයකට ඇවිල්ලා චුට්ට අතාරින්න බලන්න, සීමා කරන්න බලන්න. එකපාර අතාරිනව නෙවෙයි, සීමා කරන්න පටන් ගන්න. සීමා කරලා හිමින් ඒ සීමාවන් තව ටිකක් වැඩි කරන්. ඒක තමයි දෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබ වහන්සේ ඔබ මේ විස්තර කරපු ඒ කොටස් පැහැදිලි. මම අහපු ප්‍රශ්න නම් තව චුට්ටක් ඔබගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඔබ විස්තර කරපු තියෙනම දේවල් වලින් මම හිතන්නේ බහුතරයක මම ඈත් වෙලා ඉන්නේ. ඉතින් නමුත් ඒ ඈත් වීමලු එතනින් එහාට ගිය එකක් තමයි මම හැමුවේ. ඒ කියන්නේ දැන් අර ඔබ විස්තර කරපු අර ඇලි ගැලීම් වලින් කොහොමද අපි මේ ගිහියන් හැටියට අයින් වෙන්නේ කියලා. මොකද ඒ වගේ ඒ දැන් ඔබ විස්තර කරපු ඒ වගේ ඒ විස්තරාත්මක අවබෝධයට එන්න නම් මම අර කිව්ව දේ තමයි ගොඩක් වෙලාවට බලපාන්නේ කියලා. ඒ කියන්නේ එක්ක බ්‍රහ්මචාරී වෙන්න ඕන, එක්ක අපි සිවුරක් දාගෙන අපි ඒ විදිහට ඒ මහාන ධම් පුරන්න ඕන කියලා. මොකද දැන් ඔබ විස්තර කරපු මූලික සත්‍යයන්ගෙන් මම බොහොම ඈත් වෙලා ඉන්නේ. ඉතින් නමුත් මට ඒ ඈත් වුණත් මට පේනවා අර ඉතුරු විස්තරාත්මක ඒ ඉතුරු ඒ විස්තරේ ඉතුරු කොටසේ විස්තර කරපු දේවල් වලින් අයින් වෙන්න නම් බොහොම අමාරුයි. මේ ගිහි ජීවිතේ මේ ආකාරයෙන් ජීවත් වෙලා කියලා අර පොඩි උදාහරණයක් මම කිව්වොත් අර ඔය පාටි එකක් වගේ. ඉතින් අපි දරුවෝ නිසා සමහරක් වෙලා අපිට පාටි වලට යන්න වෙනවා. අපි කොච්චර හිතෙන් උත්සාහ කරත් අයින් වෙන්න කියලා ඒ යම් යම් බැඳීම් නිසා. ඉතින් එතනදි බුදු හාමුදුරුව ගොඩක් වෙලා අපිට මධ්‍යම ප්‍රතිපදාව අපිට විස්තර කරලා තියෙනවා. නැදු පිළිය තනුව අපිට ඕවගින් අපි අපේ මේ සංගමය ඇති කරගන්න පුළුවන් කියලා. නම් මේ අත්‍යවශ්‍ය දේවල් ජීවිතය අපිට ඉෂ්ට කරන්න වෙලා තියෙනවානේ මේ ජීවිතයේ මේ බැඳීම් නිසා. අන්න ඔතනයි මට තියෙන ගැටලුව. ඉතින් මට හිතෙනවා අර අපි කොච්චර අර පෙරම් පුරාගෙන මේ යම්කිසි අර සත්‍යයකට ආවත් යම් යම් වෙලාවල මේ බැඳීම් නිසා අපි සමහරට ආය ආපස්සට යන්න පුළුවන්ද කියලා. ඒ අපු ගමනේ. ඉතින් ඔතනයි මට තියෙන ප්‍රශ්නේ. නමුත් මම ගොඩක් කාලෙ වෙලාව ගන්න සමහර අයත් මේ ප්‍රශ්න අහන්න ඇති. ඒක නිසා අපි ඒක වෙන දවසකට තිබ්බට කමක් නැහැ. ජයන්ත මහත්මයා ස්තුතියි. පින්තු දෙනවා ඔබ කියු දෙනාට. මම කෙටියෙන් පොඩි උත්තරයක් දෙන්නම් රෂාන් මහත්මයා. මම හිතන්නේ ඒක සම්පූර්ණ සත්‍යයක්. මුලින්ම වාර්ෂික පාලනයකට ආවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඒක තමන් අගය කළ යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා තියන්නේ මේ ගාරවාසෝ රජාපතෝ අප්පවකාසේ පබ්බජ්ජා කියලා. ඒ කියන්නේ ගාරවාසයේ ගෘහයේ වාසය කිරීම බොහොම දුක් සහිතයි කියනවා. ඊළඟට මේ මහානකම කියන්නේ හරියට අභ්‍යවකාශය වගේ කියනවා. එතනම පුදුම නිදහසක් තියනවා කියලා. නමුත් අද සමාජයේ බැලුවොත් මුගක් වෙලාවට පැවිදිකමට වඩා ගිහි ජීවිතයේ නිදහස තියෙන බවකුත් පේනවා. මොකද මේ කියන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය නිසා අපේ පැවිදි පක්ෂයට නොයෙකුත් ඒ කියන්නේ අපේ කල්චරල් දේවල්, ඒ කියන්නේ සංස්කෘතික දේවල් වලට එකතු වෙන්න වෙනවා, මේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න වෙනවා, ඒ වගේ දේවල් හින්දාත් නිදහස නැති වෙලා තියෙනවා. ඉතින් Tamanටම අර විදිහට පොඩ්ඩක් නිදහසක් වෙලාවක් ඇති කරගන්න පුළුවන් නම් මට හිතෙනවා ඒකෙත් වැරද්දක් නැහැ. ඉතින් යම් කිසි දවසක පැවිදි වෙන අවස්ථාවක් ආවොත් ඒක ඉතින් බොහොම වාසනාවක් කරගන්න පුළුවන්. තෙරුවන් සරණ රෂම. තිරුවන් සරණේ මට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ජෝතිපාලහන්. හොඳයි. මේ ජයන්ත මහත්තයා මම මේ තවත් ප්‍රශ්නයක් අහනවා. මේ අපි දැන් රූප උපාදානස්කන්ධයේ 11 සහකාරයකින් ප්‍රකටයි කියලා තේරුම් ගත්තා. ඉතින් ඒ අනුව එහෙමනම් දැන් පංච උපාදානස්කන්ධයේ 55 සහකාරයකින් ප්‍රකට විය යුතුයි. එහෙමනම් මේ දැන් රස නැමැති රූපයේ දැන් මට පැණිරහ මදි නම් පැණිරහ ගැන මට ඇති වෙන්නේ නිමිත්තක්ද? ඒ නිමිත්තක් නම් ඇතිවන්නේ මම මේ නිමිත්ත අහෝසි කරගන්න දියුණු කළ යුත්තේ කොහොමද? ඒකයි මගේ ප්‍රශ්නේ. හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි වක් දේවල් වල දැන්
එතන තමයි අපේ තියෙනවා දැන් අර මේ යම්කිසි මිම්මක් තියෙනවා. දැන් අපි තේකකට තේකක තියෙන පැණිරහක් ගත්තොත් ඒ පැණිරහ අපේ කලින් හදාගත්ත රසයක් තියෙනවා. ඒක තමයි ඇත්තටම ඔය සංස්කාර කියන පැත්තටත් ඒක බර වෙනවා. ඒ කලින් හදාගත්ත රස තමයි අපි හොයන්නේ. එතකොට අපි ඒ රසය තමයි පතන්නේ. ඒ රසේ පතනකොට ඒ රසේ හම්බුනේ නැත්නම් අපිට ඒ වෙලාවේ දුකක් දැනෙනවා. ඒ දුක දැනিলা ඒකේ දුකෙන් මිදීම හැටියට තමයි අපි තව සීනි හැන්දක් දාගන්නවා නම් තව සීනි ටිකක් එකතු කරනවා නම් ඒ වෙලාවේ අපේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි එතනදී අපි කරන්නේ සීනි හැන්දක් දාගන්න එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව දෙ නෙවෙයි කරන්නේ අපි වෙනත් විදිහකින් ඒ දුක නැති කරගන්න කරනවා. ඉතින් මෙහෙමයි. ඉතින් මේ ඕකට කෙලින්ම උත්තරයක් දෙන්න අමාරුයි. අර කියන්නේ තමන්ට හිත හදාගන්න පුළුවන් නම් මේක දිව කියන්නේ මේ අඟල් කීපයක් දිගින් යුතු ඉන්ද්‍රියක්. මේක පහු වුණාට පස්සේ මේක පැණිරහ සීනි හැද කීයක් දැම්මා ඒ දැනෙන්නේ නැහනේ. ඒ කියන්නේ උගුරෙන් පල්ලහැරි ගියාට පස්සේ කිසිම රසක් දැනෙන්නේ නැහැ. අර කලින් කිව්වා වගේ අර මේ ප්‍රත්‍යවේක්ෂා කරලා කරන මට්ටමට අපිට යම් කිසි කාලයකට යන්න පුළුවන් නම්, يعني මේ මං කරනවා කියන එක නෙවෙයි කියන්නේ, මම සාමාන්‍ය විදිහට කැම වීම ගන්න, නමුත් යම් කිසි ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා, නමුත් ඒ தത്വයට අපේ මනස හදාගන්න පුළුවන් වෙච්ච දවසක අපිට ඒ අඩුව, මේ අඩුව කියන්නේ අපේ කාමච්ඡන්දේම. මේ කාමච්ඡන්දේ කියන එක ක්‍රමක්‍රමයෙන් නැති වෙයි, මේක ටිකින් ටික ටික අවබෝධ කරගෙන ගිහිල්ලා අපේ තියෙන මේ ආසාවන් ටික ටික දුර වෙන්න පටන් ගත්තාම ඒක නැති වෙයි. ඉතින් ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. යම් කිසි දවසක ඒක උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගොඩාක් පින්. ඉතම හොඳින් ඒක පැහැදිලි කර දුන්නෙක් ගැන. හොඳයි. තෙරුවන් සරණයි. ඔය තෙරුවන් සරණ කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවද? පත්මා සුජී එහෙම අහන්න ඕන අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. ශාමලී, ඔය ශාමලී සමායිනේ මට අමතකුණා වට ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා අහන්න ශාමලී. ඔකට මම මේකට අලුත් වෙනාට මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න ජයන්ත මහත්තයා ඒකට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ මම අර පංච උපාදානස්කන්ධය ගැන විඥානය හට ගැනීම ගැන හිතනකොට අපේ ජීවිත වල ඉන්න වෙලාවේදී ඒ කියන්නේ අපි මේ ක්‍රියාකාරී වෙලාවේදී ඒක හැතරෙන හැටි පොඩ්ඩක් දැනුම පොඩ්ඩක් තියෙනවා. ඒ වුණාට නින්දේදී එතකොට සිහි නැති කිරීම වලදී එතකොට අරූප රෝග වගේ වලදී කොහොමද ඒ විඥානය වැඩ කරන්නේ, පංච උපාදානස්කන්ධය වැඩ කරන ආකාරය දැනගන්න මට කැමතියි. ඔව් මම දන්නේ ඒකට සම්පූර්ණ පිළිතුරක් දෙන්න මම දක්ෂ වේද කියලා. කොහොම නමුත් නින්ද කියන තැනදී හුඟක් වෙලාවට ධර්මයේ සඳහන් වෙනවා අපේ මේ තියනවා මේ භවංග සිත කියලා එකක්. ඔක ඇත්තටම අභිධර්ම කොටසක්. මම වැඩි කියන්නේ නැහැ. මමත් ඒක ගැන ගොඩාක් අධ්‍යයනය කළා නැති හින්දා අන්න ඒ தත්ත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ අපේ මූලික සිත කියන තැනට පත් වෙනවා. ඒ කියන්නේ එතන හැබැයි මනස ක්‍රියා කරනවා යම් ආකාරයකින්. නමුත් අනිත් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ නැති தත්ත්වය, ඒ කියන්නේ අස්කනනාසයේ දිවකය කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක් එතන තියෙන්නේ. මනසෙත් පොඩ්ඩක් අර කියන්නේ මූලික ස්වરૂපයක් තමයි එතන තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම කියන්නේ අරූප ධානවලදී ඒ කියන්නේ ආකාසායන ඡායතනෙ වගේ තැන්වලදී ඒ ආකාශය අනන්තයි කියලා සිතක් තියෙනවා. ඒ පිළිබඳව ඒ සිතින් තමයි ඉන්නේ. දරු විඥානං ඡායතිනේ විඥානේ අනන්තයි කියලා සිටිවිල්ලක තමයි ඉන්නේ. ඒව එතකොට නේව සංඥා නාසඤ්ඤා ආයතිනේ තමයි විඥානේ බොහොම කියන්නේ හැකිලිච්ච තත්ත්වයක්. ඒ කියන්නේ ඒක ක්‍රියාකාරී නොවන තත්ත්වයක් විතර තමයි තියෙන බව තමයි මගේ දැනුම හැටියට දන්නේ. මම හිතනවා පුළුවන් නම් වැඩිපුර ධර්ම කරුණ දන්න කෙනෙක්ගුමුත් අහගන්න. ඔය විදිහට තමයි මට දැන් තියෙන දැනුමේ හැටියට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. භූමිස්තුති. තෙරුවන් සරණයි. යසන්ත වලට ප්‍රශ්නයක් කියන්න තියෙනවා අහන්න පුළුවන්. අඩුවෙන් ටිකක් ඇහන්නේ යසන්ත පොඩ්ඩක් මයික් එක ළඟට එල පොඩ්ඩක් කතා කරු.
හරි අඩුයි අසන්ත ඔය හැනවා හරි මාත්‍රි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ හා කතා කරන්න මම එන මම පස්සු කොට අහන්න තියාගන්න කතා කරන තමයි අපි බලමු එහෙදි කියලා ජයන්ත මාත්‍රි කමන්නේ එහෙමනම් පොඩි කුටි හොඳයි වෙන කාට පත්ම ප්‍රශ්නයක් අහන්න තියෙනවද පත්ම මම අනිත් දන්නේ නැති අය ඉන්න අහන්න පුළුවන් සේන කවුද චන්දන ඉන්නවා මෙතන මම හිතන්නේ ජයන්ත මාර්ථගේ සිමිස්ත්‍රිව අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා ගෲනොට්ටක් මම හිතන්නේ අහන්න පුළුවන් පත්මට නම් ඉතින් මේ කටවත් අරගන්න බැරුව හිතේ මෙච්චර වෙලා මේ මොකද ඒ ධර්මයේ හරිම ගැඹුරයි හරිම ලස්සනයි මේ මම මේ සර්ව සම්පූර්ණයි මගේ හිතට අනුව ඉතින් තුසිත ඔබට කොහොමද තින්නේ එක පටන් ගත්තාට ඉතින් ජයන්ත මහත්තයාට ඉතින් පතනම් කියන්න දෙයක් නැහැ බොහොම තින් ඔබේ අභිසත්‍ය සිදු වේවා කියලා මම මෙතනින් කට පියා ගන්නවා අනිත් අහයට අහන්න මටත් කියන්න තියෙන්නේ ටිකම තමයි ඒකේ ප්‍රශ්න අහන තරම් දෙයක් අපිට නැහැ ඒක පැහැදිලි ඉතා හොඳින් පැහැදිලි කර දුන්න ජාන්ත මහත්තයායි පංච උපාදාන ස්කන්ධය ඇති වෙන හැටි ඒක අපි තණ්හාවෙන් ගන්න හැටි හුඟක් ඉතින් මේක හුඟක් දෙතුන් පාර අහලා අපි දැනුම වැඩි කර ගන්න ඕනේ කියන එක තමයි මගේ අදහස නම් තියෙන්නේ මගේ කිසි ගැටලුවක් නම් මටත් නැහැ ඉදිරිපත් කරන්න ඒ සම්බන්ධයෙන් බොහොම ස්තුතියි බොහොම පිං අපි දැන් බලාපොරොත්තු වෙන පැයකමාරක් මම හිතන්නේ දැන් පැයකමාර සම්පූර්ණ වේලකගෙන එනවා හරි එදිට ප්‍රශ්නයක් අහන්න කිව්වම අහන්න පුළුවන් ජයන්ත මහත්තයා දැන් මම පොඩි ප්‍රශ්නයක් මම මේ මහන්නම් දැන් ජයන්ත මහත්තයා මේක හරිය ලස්සට මේක පැහැදිලි කරා මම ඉස්සෙල්ලා කී විදිහට තව පාරක් අහනවා මේක අවබෝධ කරගන්න නේ අපි මොකද අපි මේ මූලික අවස්ථාවේ ආධුනික අවස්ථාවේ ඉන්නේ හින්දා දැන් ජයන්ත මහත්තයා පැහැදිලි කරපු විදිහට මට හරිය ලස්සට පෙවුණා මේ පංච උපාදාන සංජය ඇතිවන මේ සංඥා සංස්කාර විඥාන කිලින්ම සම්බන්ධ මේ ඇටි අපේ පටිච්චසමුප්පාදයේ ලෝතරා දුඥාන් වහන්සේ වදාළපු ඒ කියන්නේ ධම්මචක්කයේ මේ සංසාරේ කැරකීමට අපුව මේ අරගෙන යන්නේ මේ කරත්ත රෝධයට හරි ලක්ෂණයට මේ සම්බන්ධන ඇටි මට තේුණා. දැන් මේකෙන් ජයන්ත මහත්තයා දැන් පටිච්චසමුපාදයේ අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන කියනට එළවල අපි ඇවිල්ලා ඉවරයි දැන් මේ ටික මේ නිකා සලායතන කියන ආයතන ටික අපි හදාගෙන ඉවරයි ඒ කියන්නේ ශරීරයක් ටික අපි දැන් ඉන්නවා දැන් ඒකට අපි යන්නේ ඊට පල්ලෙහාට යන ගමනක් යන්නේ කියන පස්ස පත්‍ය වේදනා පත්‍ය සංඝා පත්‍ය උපාදාන භව ජාති ජරා මර ශෝක පරිදි දුක් වස් කියන විදිහට අපි යන්නේ දැන් ජයන්ත මහත්මයා මේ සමාධි භාවනා සූත්‍රයේදී මම පෙරේට භාවනා කරනකොට මම ජයන්ත මහත්මයා කතා කරපු දැකපු දෙයක් තමයි මේක ඇවිල්ලා මේක හරියට කෙලින්ම සම්බන්ධ වෙන පටිසම්පාදයට අපි හරියට බැලුවොත් මේ පංච උපාදානස්කන්ධෙන් අපිට දෙන කරන අපි විශේෂයෙන්ම අභිනන්දති අභියටදී අජෝසය චිත්තති කියන එක අපි දන්නවා. ඒක දැන් අපිට විශේෂයෙන් අඳුනා ගන්න වෙන දෙයක් නෑ. සදල වශයෙන් ඉස්තර කරා මේක ඒ කියන්නේ ඒකේ සත්‍යයෙන් පිළිගැනීමත් ඒ පිළිබඳව කතා කිරීමත් ඒකේ බැස ගැනීමත් කියන කරගත්. දැන් අපි මෙතනින් මේකෙන් වැඳ මහතේ ඉස්තර කරන්න හැදී මම හිතන්නේ මේකේ අනිත් පැත්ත නාබිනන්දිති නාබිලිති නජ්ජසාය චිත්තති කියන එක. බුදු ජානත මහත්තයා මේ බුදුරජාණන් වහන්සේ සමාධිය කියලා ඉස්මතු කිරීමේකින් සමාධියම වඩන්නේ මේකෙන් සම්බන්ධ ජානත අපි රොෂන් මහත්තයා කියපු ප්‍රශ්නත් මම හිතන්නේ මෙතනින් පොඩ්ඩක් සම්බන්ධ වෙයි. දැන් අපි සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන අපි කොහොමද සමාධිය වඩන්නේ? සමාධිය තුලින් නේද අපිට මේක දකින්න පුළුවන් වෙන්නේ? ඒ තුලින් නේද මේ පටිච්චසම්පාදයේ මේ කරගෙන කැරකිලා නැතර කරගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි මට අහන්න තියෙන ප්‍රශ්නේ. ඒක සමාධිය. අපි දැන් සීල සමාධි ප්‍රඥාවේ මේ එතකොට සමාධිමත් සිතකටද ප්‍රඥාව වැඩෙන්නේ. ඒකට සමාධිය කියලා ඉස්මතු පාව පොඩ්ඩක් විස්තර කරන සමාධිය කියන එක මේකට එකම ජයන්ත මහත්තයා මම හිතා කීප විදිහට මේක භාවනාවකට ගන්නව නම් දැන් මේ ආධුනිකයෝ වුණ අපි කොහොමද දැන් මේ කියපු කාරණා භාවනාවකට මෙනෙහි කරන්නේ කියලා මට පොඩ්ඩක් පහදලා කළ ජයන්ත මහත්තයා තේරුම් කරගනයි. තේරුවන් සර්ණයි. එතෙන්දී අපි ඇත්තටම මේ පටිච්චසමුපාදයේ කොටසක් තමයි මෙතන අන්තිමට මේ අර උපාදාන පත්‍ය භව පත්‍ය ජාති කියන තැනට එනකොට අපි ඒ අපි කියවනේ අර ඒ ආයතන වලින් ගන්න දේවල් හින්දා සලායතනෙන් ගන්න දේවල් නිසා ඒ ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය කියලා කියන්නේ හැම වෙලාවෙම
තමන්ගේ අභ්‍යන්තර ආයතන, ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ටිකයි බාහිර ආයතන වශයෙන් හඳුන්වනු ලබන රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම කියන ඒ හයයි එකතු වෙන තැනදී විඥාන ඒ විඥානයත් එක්ක ඇති වෙන සම්බන්ධය නිසා ඇති වෙන ඒ එකතුව තමයි ස්පර්ශය හැටියට පස්ස කියලා කියන්නේ. ඒ ස්පර්ශය නිසා තමයි ඒ වේදනාව ඇති වෙන්නේ. ඒ වේදනාව වේදනාව තමයි අපි සංඥාවෙන් දැනගන්නේ. ඒ සංඥාවෙන් දැනගත්තාම අපි අර සංචේතනා හරහා ඒවට ඇලීමක් සිද්ධ වෙනවා. එතකොට අර වේදනාවෙන් ඇලුනහම ඊට පස්සේ වේදනා පච්චය තණ්හා කියලා තියෙනවානේ මේ පටිච්චසමුප්පාදේ. තණ්හාපච්ච ඒ තණ්හාව තමයි මෙතන යාරූපේ නන්දි කියන්නේත් ඒකම. එතකොට ඒ ආකාරයෙන්ම තමයි මේක කියන්නේ. දැන් ඊළඟ කොටසේ ප්‍රශ්න ගත්තොත් සමාධිය මෙතන කියන්නේ සමාධිය වඩව සමාධියෙන් වඩන කෙනෙකුට තමයි මේක පේන්නේ කියලා. දැන් අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒ අංග 8 සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියනවා. දැන් එතන 8යි සම්බන්ධ වෙන්නේ. ඒ 8ක් වුණාට තව කොටස් දෙකක් ඕකේ තියෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඔබට ওই මාර්ගයේ ගිහාම ඇති වෙන ප්‍රතිඵල කොටස් දෙකක් තියෙනවා. ඒක තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ. එතකොට මේ සම්මා සමාධිය සපුරන කෙනෙකුට ඇති වෙන්නේ ඊළඟ දේ තමයි සම්මා ඥාන කියන එක. ඒ සම්මා ඥාන කියන එක තමයි මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ වෙනත් ආකාරයකින් දැහලා තියෙන්නේ. ඒ ඥානය ඇති වෙන. මෙන්න මේ විදිහටයි මේ රූපස්කන්ධය කියන එක ඇති වෙන්නේ. මේ ජාතිය කියන එක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. මේ රූපයට රූපය හොඳයි කියලා. රූපය බාරගෙන සතුටින් බාරගෙන හොඳයි කියලා ඒක ඇලුනොත්. වේදනාව සතුටින් බාරගෙන ඒක හොඳයි කියලා ඒක ඇලුනොත්. ඔය ආකාරයෙන් මේ උපාදානස්කන්ධයන්ට ඒ ඇලීම නිසා තමයි මේ භවෙන් රූප ජාතිය කියන එක ඇති වෙන්නේ කියන එක තමයි මෙතනදී කියන්නේ. ඒකෝ ඒ එතන හම්බෙන්නේ සම්මා ඥානයක් තමයි හම්බෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම දකින කෙනෙකුට ජාතිය නැති වෙනවා කියන්නේ එයාට විමුක්තිය. අපි කියවන සම්මා ඥාන සම්මා විමුක්තිය කියලා. ඒ විමුක්තිය තමයි ලැබෙන්නේ. එතකොට ඒ විදිහටයි අපි මේ ධර්මයට මේ කොටස් ටික ගල්ප ගන්න. මේක අහපේක හොඳයි. එතකොට ඒක නිසා මේ අමතර කරුණුත් විස්තර වුණා. ඉතින් මේකදි කරනකොට අර විදිහ තමයි බලන්න ඕනේ. ඉස්සල්ලාම තමන්ගේ රූපය තමයි මෙතන මුලින්ම මූලික අංගය වශයෙන් ගන්න ඕනේ තමන්ගේම රූපය. හිතන්න මට මේ ජාතියක් ඇති වෙලා මම මේ රූපස්කන්ධයක් හදාගෙන මේ විඳින දුක තමන්ගේ දුක දකින්න ඕන. තමන් දැන් ලංකාවේ හිටියට වඩා යම් කිසි සැපවත් වූ ජීවිතයක් ලබනවා වෙන්න පුළුවන්. ඒක පෙර කර්මයෙන් කරන ලද ඒ කර්ම විපාක තමයි අපි දැන් ලබන්නේ. යම් කිසි සැපක් අපි අද ලබනවාද මේ ගත වෙන මොහොතට කලින් කරන ලද කුසල ධර්මයන්ගේ විපාක තමයි අපි මේ ගෙවිගෙන යන්නේ. එතකොට ඒක නිසා අපි දැනගන්න ඕනේ. හැබැයි මේක නිත්‍ය වශයෙන්ම සැපක් ලබන දෙයක් නෙවෙයි. අපි දැන් බොහෝම සැපවත් ජීවිතයක් දැන් ගත කළා. ඊළඟ භවයේද කොයි දෙයක් මතුවෙලා ඇවිල්ලා කොයි විදිහක උප්පත්තියක් ලබනවද කියලා අපිට හිතන්න බෑ. ඉතින් ඒක නිසා අපි හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ අපිට මේ ජාතිය කියලා කොහේ ලැබුණා ඒක දුකක් කියලා. ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිබ්බාණං උපනිදාය සබ්බා උප්පත්ති දුක්ගති කියලා. ඒ කියන්නේ නිවනට සාපේක්ෂව සෑම උප්පත්තියක්ම දුකයි කියලා. එතකොට අපිට අවශ්‍ය නිවන නම් අපි මේ සැප ලබන නැවත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නෙවෙයි හෙවිය යුත්තේ. මොකද එතන උනත් කලක් පැවතිලා ඊට පස්සේ ආපහු දුකට වැටෙන්න තියෙන අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි මේක නැති කරගන්න මේ රූපේම තමන්ගේ රූපේ මේ අපි ඒ රූපයයි ඊට පස්සේ අපි පරිහරණය කරන අනිත් රූප තියෙනවානේ. ඒ කියන්නේ ඇස කන නාසය දිව කයට ගෝචර වෙන රූප තියෙනවානේ. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස. අපි මේ කොයි දෙයක්ද සතුටින් බාරගන්නේ? කොයි දෙයක්ද හොඳයි කියන්නේ? කොයි දෙයකද ඇලෙන්නේ? මේ ඇලෙන දේ හින්දා අපි හදාගන්නේ ජාතියක් නේද කියන ඒ කියන්නේ අපි ඒ අපි ඒ දර්ශනේ ලබා ගන්නවා. ඒ අදහස දැනගත්තට පස්සේ ඊට පස්සේ ටික ටික අපිට අනවශ්‍යයි කියලා හිතන දේවල් විශේෂයෙන්
අර කලින් මහත්මයා සඳහන් කරපු විදිහට දැන් ආහාරය ගත්තාම එහෙනම් අපි ප්‍රතිවේක්ෂා කරන්න පටන් ගන්නවා. මේක ගන්න මේ දිව පිනවන්න නෙවෙයි, කය පිනවන්න නෙවෙයි, මේ ශරීරයේ රූප මේ ජවයක් ගන්න නෙවෙයි, මදයකට නෙවෙයි වගේ ඒ අදහස ඇතුව තමයි මේ ආහාරය උනත් වළඳන්න පුරුදු වෙනවා කියන්නේ. ඒ පුරුදු වෙනවා කියන්නේ එතනදී ඒ කෑමට තියෙන තෘෂ්ණාව කියන එක අපි අඩු කරනවා. දුරු කියන්නේ දුරු කිරීම තමයි යන්නේ. ඒ කියන්නේ ඒක අඩු වෙනවා. ඒ අඩු වෙනකොට ඒකට අපි උපාදාන වෙන්නේ නැහැ. ඒ එහෙම නැතිකොට අපි ඒ උපාදානෙ නැතිඳ ඒකෙන් භවයක් සකස් වෙන්නේ නැහැ. භවයක් සකස් වෙන්නේ නැත්නම් ජාතියක් ඇති වෙන්නේ නැහැ කියන ඒ දැනුම යටතේ අපි මේ එක එක දේවල් අපි සතුට හොයන දේවල් එහෙම නැත්නම් සතුට පතන දේවල් ප්‍රකාශ කරන දේවල් ඇලෙන දේවල් මොනවද කියලා බලලා ඒකෙන් වෙන හානිය ජාතිය ඇති වෙනව නේද කියලා කල්පනා කරලා අපි එහෙමනම් යම් යම් දේවල් යම් තාක් දුරට මොනවද අපිට අත්හරින්න පුළුවන් දේවල් මොනවද කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ටික 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 ඒක අත්හරිනවා. මේක දැකීමම තමයි තමන් ලබන ඥානෙ වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි දුක ඇති වෙන්නේ. මෙහෙම නොකරොත් තමයි දුක ඇති නොවෙන්නේ කියන හැඟි ඒ ඥානෙ ඇති වෙනවා කියන්නේ තමන්ගේ භාවනාව වැඩෙනවා කියන එක. ඉතින් මං හිතන්නේ ඊට වඩා අමාරුයි දෙයක් කියන්න තුස්ස මහත්මිය මං හිතන්නේ යම් කිසි පැහැදිලි කිරීමක් වෙන්නේ ඇති. මේ බොහොම පින් ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. එහෙනම් අපි ඉතුරක් වැඩි කාල වේලා ගත වුණා මම හිතන්නේ පැය කමාරක් කිව්වට දැන් පැය කමාරක් විනාඩි 10ක් විතර වගේ ගිහිල්ලා දිනවා පොඩ්ඩක් විනාඩි 5ක් කරක් විතර පටන් ගත්තේ ඉඳලා. එහෙමනම් මම හිතන්නේ අපිට තව ගොඩාක් ප්‍රශ්න අහන්න මම හිතන්නේ හැමෝටම ඇති. අපි ඒක එහෙම වුණත් අපි ලබන සතියේදී අපි කියමු කරමු. ජයන්ත මහත්මයා නිකන් කියන බලන ලබන සතිය අපි මොකක්ද අපි කරන්න බලාපොරොත්තු වෙන ලබන සතිය? ලබන සතියේ මට දල වශයෙන් අදහසක් තියෙනවා අපි කරණීය මෙත්ත සූත්‍රය කරමු කියලා. අහටි මතිතනයි හරි හොඳයි කියන්නේ. ඔව් අපි එහෙමනම් ඒක කරන්න බලාපොරොත්තු. අපි හැමෝම දන්න සූත්‍රයක්. ඒ කොහොමවත් පුළුවන් නම් ඒක කීවගෙන පොඩ්ඩක් බලාගෙන ලෑස්ති වෙලාව නම් මම හිතනවා අපිට සාර්ථක සාකච්ඡාවක් කරගන්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් මම අපේ අද සුජී චන්දිමාට යොමු වෙනවා. මේ ජයන්ත මහත්තයාට පින් අනුමෝදනා කරන්න. ඊට පස්සේ අපි මේ සාකච්ඡාව නිම කරන්න බලාපොරොත්තු වෙනවා. සුජී අපි වෙනුවෙන් මෙහෙම කාලය තමන්ගේ වැය කරගෙන මේ ජයන්ත මහත්මයාට බොහෝම ලස්සනට ඒ ධර්ම කාරණා ටික බොහෝම පැහැදිලි වෙන විදිහට අපිට විස්තර කරලා දුන්නා. ඔබතුමා මේ ධර්ම කාරණා විස්තර කරන්න ඔබතුමා දරණ වෙහිසිට වීර්යයට ඔබතුමා පතන බෝධියකින් භවහාම අති උත්තම නිවන අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාගේ පවුලේ අයට සියලු දෙනාටම නිරෝගී සම්පත දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි ඔබතුමා කරන ඒ වෙහෙසට AI මේ ලැබෙන නිසායි ඔබතුමා කරන්නේ. ඒක නිසා හැම දෙනාටම නිරෝගී දීර්ඝායුෂ කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච හැම දෙනාටම වහ වහාම ධර්මය අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. බොහොම පිං සාදු සාදු. හොඳයි. එන අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අයින් නැවතත් මතක් කරන් තියෙනවා මේ අපි මේ අද ධර්ම සාකච්ඡාවට අපිට මේ වටිනා කාලේ යොමු කරන් ජයන්ත මහත්තයාත් අපි කල්තිය විශේෂයෙන්ම අපි කල්‍යාණ මිත්‍ර වශයෙන් මුණ ගැවෙන මේ සමාජ සිසිලස විද්‍යාලයේ පවත් ලලිත් ධනවත් මහත්මයා නිසා දැන් රජයට අවුරුදු මන්දර 10ක් 20 මාසෙනි විද්‍යාලේ පවත් කරගෙන යනවා. ඒ නිසා සෑහෙන කොටසකට ධර්ම මම දන්න පෞද්ගල වශයෙන් දන්න ධර්ම දැනුමක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මම වගේ දන්න ගොඩාක් කොටසකට. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ ලලිත් ධනවත් මහත්මයා මේ අවස්ථාවේ මෙතන නැතිව ඇති. උනාට මේ මහත්තයාට මේ අවස්ථාවේ අපේ සම්පූර්ණ ගෞරව ප්‍රණාම සමස්කාර පූර්වක පුණ අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම එතුමාගේ ගෙදර පුදු විතර මම දන්නවා දිවිද දවස් සමහරක් කියලා දැනුත් මුල් අවස්ථාවේ ඉඳලා තවත් පැතර කරනවා කියලා ගියා. දැනට දව අද උදේ 5:00 උදේ 6:00 ලංකාව වෙලාවයි මම පහ මාට ධර්ම දේශනා මේ වගේම එතුමා පැවැත්තුවා. ඉතින් එතුමාට සමදුරට මෙවන් ධර්ම ප්‍රචාරක වැඩ කටයුතු කිරීමට ධර්ම දාන දීමට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා. එතෙම අපේ චන්දිමා කිවිදුරු භාවා නිවන අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
අපේ විශේෂ ජයන්ත මහත්මයා මේ මහා ධර්ම සංගය අපිට දැන් දේශනා කරපු අපි දන්නවා දැන් කොච්චර සංකීර්ණද තුහක්ක ඉස්මතු කරේ කියලා. ඉතින් මේ ධර්ම සංගය විශේෂයෙන්ම ජයන්ත මහත්මයා ඉස්මතු කරපු තැන් තියෙනවා මම හිතන්නේ අනිත් අපේ දැන් ආධුනික කට්ටිය විශේෂයෙන්ම අයිමත් මේකේ මම මතක් කරන්න මතක තියාගන්න මේකේ අයිමත් පෞද්ගලික වශයෙන් හරි යම් පුළුවන් හැටියට ඉන්ටර්නෙට් කනෙක් වෙලා බලන්න පංච උපාදානස්කන්ධේ ස්කන්ධේ සමාධි එතකොට සමුදය අෂ්ටාංගමේ එතකොට අභිනන්දි අභිවටිති අජ්ජෝසයි චිත්තති කියන මේ කාරණායි අපි අද උත්පත් කරපු කාරණා පිළිබඳව මම හිතන්නේ මේ පැයකින් කරන්න අමාරුයි ඒක නිසා පුළුවන් හැටියට පෞද්ගලික මට්ටමින් මේ සම්බන්ධ යම් කිසි අධ්‍යයනයක් ලබන්න එතකොට අර කාරණා කටයුතු ඉහළෙම ඉහළට යන්න පුළුවන් මේ විශේෂයෙන් මේ ගැඹුරු ධර්මයක් මේ පැයකට කෙටි කරලා ජයන්ත මහත්තයා හරිය ලස්සනට ඒක විග්‍රහ කරා මට හිතා ගන්න බෑ කොහොමද මේ තරම් දුරට මේ හරි ගස්ස ගත්තේ හැබැයි හැර හැම කරුණු කාරණාවක්ම මම දැනුවත්තේ ඒක ඇතුළත් වෙලා තිබුණා ඒක නිසා මේ දේශනා මේ ධර්ම දේශනා වෙලියම ඔබතුමාටත් ඔබතුමාගේ දෙමාපියන්ටත් ඔබතුමාට විශේෂයෙන්ම ශිල්පාස්ත්‍ර දුන්න සියලුම ගුරුවරුන්ටත් ඔබගේ පවුලේ බිරිඳ දරුවන් ඇතුළු සියලුම දෙනාටත් මගේ නමස්කාර පූර්වක ප්‍රශංසා පුර කරනවා ඒ වගේම අපි පින් අනුමෝදන් කරනවා විශේෂයෙන්ම ඔබ හැදිවැටු දෙමාපියන් තෙසේ මේවා එසේම මෙතන දැන් අපේ නැතත් අපේ අම්මට මගේ බිරිඳ ගැම්මත් තෙන්නවා ඒ හැමෝගේම සහාය තමයි සද තමයි මට මේ දේවල් කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඒක නිසා මෙතන සහභාගී හැමෝටම වහවහ නිවන අවබෝධේවා ධර්මඥානෙ අවබෝධේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒකම ලැබෙන සුමානෙත් මම හිතන්නේ උදේ ඉරුද වෙලාවෙන් උදේ 9:00 මේ වගේම අද වගේම පුළුවන් නම් මේ කාලෙට විතර කණෙක් වෙන විතර අපිට හැමදාම මේ කට්ටි එකතු කර ගැනීමේදී ප්‍රශ්න ඇති වෙනවා මොකද මේ අපි තාම ආධුනික මට්ටමේ ඉන්න ඉඳ පුළුවන් තරම් ඉක්මනට සවුන්ඩ් සිස්ටම්ස් මේ දැන් මෙතන තියෙන සවුන්ඩ් සිස්ටම්ස් කියන මේ ටයිප් නේම් එක ඇඩ් කරගන්න. ඒතර මේ ලයිට් මහත්මයා මේකට දක්ෂයි. ආ දන්නවා හැමදාම කරද්දි මේක කරගන්න මට ටිකක් තාමත් අපහසුයි. විශේෂයෙන් මට මේ ධර්මදේශයට අහුම් ගන්න දෙන්නේ නැති නේ. ඒක නිසා ඒකත් ඇඩ් කරගත්තොත් අපි ඔක්කොම මේකට ඇඩ් කරුවොත් ලැබෙන සතිය ඉඳන් පුළුවන් ලයිට් මහත්මයාට කෝල් එක දෙන්න. ඒතර මම මේ කෝල් කරන්නේ. එතන ඔගලගේ යාළුවෝ ඉන්නවා නම් එක්කෙනෙක් හරි කියන්නේ මොකද ඊළඟට තවත් පස්සට ස්ටයිප් එකේ අපිට සම්බන්ධ වෙන්න පුළුවන් 24 දෙනාට උපරිම මේම ඊට වැඩිපුර එනවා නම් කට්ටිය සවන්සිස්ස එකෙන් අහන්න පුළුවන් කෙලින් sawantsisu.org කියන එක කියලා අහන්න පුළුවන් මචන් .org නේද ජයන්ත මහත්තයා .com ද .org .org එකෙන් අහන්න පුළුවන් ඒ ඇරෙන්න අපි ඒකම ප්‍රශ්නාණයයි විතරක් ඉන්නවා ඉතින් අපි ස්කයිප් එකේ කිමු කට්ටිය වැඩි වුණා ඒකම දැන් අපි අගෝස්තු මාසේ අපි තීරණයක් ගත්ත මේ මොකද යුරෝපේ සම හොලිඩේස් තියෙන්නේ අගෝස්තු මාසේ ඒකින්ද අපි තු අගෝස්තු මාසේ ධර්ම සාකච්ඡා පවත්වන්න නැහැ කියලා ඒ වුණාට ඕගලන්ට විශේෂ මම හිතන වැදගත් වෙන කරුණක් කියන්න තියෙනවා අපි අගෝස්තු 4 වෙනිද විශේෂයෙන් මෙතන අපි බොහොම කෞරවයෙන් සංදවනවා අපි මේ ඉතා විශාල ධර්මඥානයක් තියෙන අපේ ත්‍රිපිටකය ඉතාම මම හිතන ත්‍රිපිටකය මගේ මොනලේ ධාරණය කරගෙන ඉන්න මහත්මයෙක්ව කේ මහත්තයා කියන සුමින්ද රණසිංහ කියලා ඒ මහත්තයා තමයි මුලින්ම සමින්ද රණසිංහ මහත්තයා සමාවෙන්න සමින්ද රණසිංහ මහත්මයා තමයි මුලින්ම ත්‍රිපිටකයේ PDF වලට හරවලා ඉන්ටර්නෙට් එකට දාපු මහත්තයා ඒ මහත්තයා සෑහෙන සේවයක් කරේ වෙන මොකද හැම ත්‍රිපිටකෙම පොතක් කොලින් කොලියට ගලවලා ඉන්ටර්නෙට් කන්ට්‍රෝල් ජාඩේ දාලා තියෙනවා දැන් අපි හැමෝම මොකක් හරි ධර්ම කරුණක් දෙන්නේ දැන් මේ මං කියන්නේ අපේ මේ ජයන්ත මහත්තයා ප්‍රකාශ කරපු සමාධි භාන සූත්‍රේ පවා අපි මේ ගත්තේ ඒකෙන් ඒතකොට මේ මහත්තයා විශේෂ ධර්ම සාකච්ඡාවක් වෙනුවෙන් අගෝස්තු 4 වෙනිදා සහභාගී වෙනවා ඊට පස්සේ සැප්තැම්බර් මාසයේ පටන් හැම ඉරිදාකම පළවෙනි ඉරිදා සම්මින්ද රණසිංහ මහත්තයා අපි වෙනුවෙන් එයාට ඉරිදා හරි අමාරුයි කියන එක දවසක් අපි වෙනුවෙන් පැපටල්ලේ එනවයි කියලා කිව්ව එකින්ද මං කතා කරනවා ඔයාලා හැමෝටම සාධාරණ දෙන්නේ ඉතාමද දවසකටක්ගේ නොදන්න කරුණු අපි ජයන්ත මහත්තයා මම නෙමෙයි අපි කිව්වට මම නෙමෙයි සමහ වෙන්නේ අපි මං කියන ලලිත් මහත්තයා ජයන්ත මහත්තයා නොදන්න කරුණක් තියෙනවා සූත්‍ර දේශනාව සිප්තිකාරී මේ මහත්තෙන් අහලා අපි දැනගන්න පුළුවන් ඉතින් අපි ගුරුවරයෙක් වශයෙන් මේ මහත්තයාට අපිට කියා ගන්න පුළුවන් ඒක නිසා හැම මින්මතුවට සැප්තැම්බර් මාසයෙන් හැම මාසෙම පළවෙනි ඉරිදාව මේ මහත්තයා තමයි කරන්නේ ජයන්ත මහත්තයා ජයන්ත මහත්තයා සහභාගී වෙනවා ඒ ඇරෙන්නේ අගෝස්තු 4 වෙනිදා විශේෂයෙන් මේ මහත්තයා මේ එක වැඩසටහනක් කරනවා අගෝස්තු 4 වෙනිදා පළවෙනි සැරේ කරනවා එහෙනම් ඔබ හැමෝටම ඉක්මනින් මහවහා නිවන අවබෝධේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා මම හිතන්නේ ජයන්ත මහත්තයා අවසන් වශයෙන් වචන කීපයක් ඉදිරිපත් කරන්න කියලා මම
ඔව් තෙරුවන් සරණයි හැමෝටම නැවත වතාවක්. ඉතින් ඇත්තට මේ සමනල සිසර්ස් වැඩසටහන් වලින් කරන මේ ධර්ම දාණය අපි උඟා කගේ කරන්න ඕනේ. ඒ වගේම මෙතනට එන්නේ යම් කිසි අවශ්‍යතාවයක් තියෙන පිරිසක්. ඒක නිසා ඒකත් අපි විශේෂයෙන් අගේ කරන්න ඕනේ. ඉතින් අපි අත්වල් බැඳගෙන යම් කිසි ධර්මඥානයක් ගොඩනංවාගෙන අපේ මේ සසර දුකින් එතර වෙන්න අපි හැමෝම අදිෂ්ඨාන කරගෙන යම් කිසි බුදුරජාණන් වහන්සේ විසින් වදාලා වූ ඒ යම් සීල සීලස්කන්ධයක් තියෙනවා නම් පුළුවන් තරම් ඒ සීලයේ පිහිටලා එතනින් සමාධිය ලබාගෙන ඒ සමාධියෙන් ප්‍රඥාවත් ලබාගෙන ඒ ආකාරයෙන් සීල සමාධි ප්‍රඥා කියන තුන් කොටස වඩාගෙන අපි මේ ආර්ය සත්‍ය ධර්ම හතර අවබෝධ කරගන්න අපි නිතරම මහන්සියමු. ධර්මය අහමු. දැන් හුඟක් තාක්ෂණයේ දිනු වෙන හින්දා ඉන්ටර්නෙට් එකකින්වත් අහන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ සවනට සිසිලස ගුවන්විදුලි යනවා හුඟක්ම තෝරාගත්ත දේශනා ඒවත් අහලා තමන්ගේ ධර්ම ඥානය වැඩි කරගෙන අදිෂ්ඨාන කරගෙන ඒ සීලේ පිළිපදලා අපි මේ ධර්මය වඩාගෙන ඉස්සරහට යමු. එහෙනම් හැමෝටම නැවත හමු වෙනකන් තෙරුවන් සරණයි. අම්මා තේරුවා ලලිත් මාත්තේ ඉන්නවත් දන්නේ මම මට අමතක වුණා මම හිතුවා ලලිත් මාත්තේ නැතුව තියෙ කියලා ලලිත් මාත්තේ ඉන්නවත් දන්නේ මේ අවස්ථාවේ ආ මම ඉන්නවා ජයන්ත මාත්තේ මම උසල් රහත් තුසිත මාත්තේ මම ඉන්නවා වචනයක් කියන්න පුළුවන් හරි ගෞරවයෙන් ආරාධනා කරන ලලිත් මාත්තේ වචනයක් කියන්නේ කියලා අ අතෝසින් බොහොම සන්තෝෂයි අද මේ සලකිය යුතු පිරිසක් සම්බන්ධලා ඉන්නවා වැඩසටහනට අපි කැමති ඒ වගේ කට්ටිය දිගටම සම්බන්ධ වෙනවා නම් ඒක මේ වැඩ පිළිපිටියම් පිළිවෙලකට කරගෙන යන නිසා වැඩසටහනක් විදියට ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙනයි ජයන්ත මහත්තයා ඒක කරගෙන යන්නේ. ඉතින් අර ඒ නිසා තමන්ට වෙලා තියෙන විදියට ඒනවට වැඩිය මේ වෙලාව වෙන් කරගෙන වගේ දිගටම ඉන්න පුළුවන් නම් කට්ටියට තමයි වඩා සුදුසු වෙන්නේ. එතකොට ඒ දැනුම ඒ කියන්නේ හරි විදියට ප්‍රතිපදාවට යොමු වෙන්න පුළුවන්. දැන් ඒ වගේ මම තුසිත කිව්වා වගේ මෙතන මේ මෙතනින් අර මේ අවශ්‍ය මූලික මේ මූලික කාරණාවක් නෙමෙයි මේ ඔයිතා ගැඹුරු කාරණාවක් සාකච්ඡා කරන්නේ. ඒ දැනුම ලැබුණාත් ප්‍රමගම ලැබෙනවත් එක්කම කට්ටිය කැමති කැමති විදියට මේ වෙනත් වැඩසටහන් වලටත් සම්බන්ධ වෙන්න පුළුවන් කාලයේ තියෙන ආකාරයට වෙලාව නොගලපෙනවා ඇති සතිය දවස් නිසා මේ නමුත් වෙලාවල් වෙබ්සයිට් එකේ දාලා තිනවා. ඒවල අපි සාකච්ඡා කරනවා යම් යම් ප්‍රතිපදාවන් කොහොමද මේ අතර මේ ධර්ම ඉගෙන ගන්නා ධර්මයේ කොහොමද අපි යොදාගන්නේ ප්‍රායෝගිකව අපේ ඇති ලෝභ දේශ මොහ නැති කරගන්න කියලා. ඉතින් ධර්මයේ ශ්‍රුතමේ වශයෙන් කොතරම් ගත්තත් ඒක ප්‍රතිපලයක් ලැබෙන්න වා කියලා හිතන අමාරුයි. අපි දන්නවා පැවිදි භාවයට අවුරුදු 20-30 ගණන් පත් වෙච්ච ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා ධර්මයේ ගොඩාක් දන්නවා. අද අපි අනිත් අයගෙන ජජ් කණ යනවා නෙමෙයි මම නිකම් උදාහරණයකට කිව්වේ. ඒ වගේම ගිහි අය පවා ධර්මයේ වශයෙන් ගොඩාක් දන්නව වෙන්න පුළුවන්. නමුත් මේ ඒ කොතරම් දුරට ප්‍රායෝගිකව යොදා ගන්නවද කියන එක වැඩේ තියෙන්නේ. ඒත් ඒකට යොදා ගන්නා ක්‍රම හොයා ගන්න ඕනේ අපි. ඒ සඳහා අපි හොයා ගන්නත් අවශ්‍ය තමයි තථාගතයන් වහන්සේ විසින් ඒ ස්ට්‍රක්චර් කරලා දීපු ක්‍රම තියෙනවා යම් තැන්වල විශේෂයෙන්ම පිටෝක ප්‍රදේශයේ වගේ තැන්වල. අන්න මේ අපි ලබා ගන්නා උදාර්මයේ ඒ ආකාරයේ ඒ ස්ට්‍රක්චර් එකට යොදාගෙන නැත්තම් ඉතින් අපිට ඊළඟට එතකොට තේරෙයි මේ මහා ධර්ම ස්කන්ධයක් දැනගන්න අවශ්‍ය නැහැ මේ ලෝභ දෝෂ මොහ නැති කරගන්න කියලා. ඒ කියන්නේ මහා විශාල ධර්මයක් මේ සූත්‍ර පිටකයේ තියෙන ඔක්කොම සූත්‍ර ටික දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඔය කිව්වා වූ දැන් අදපාව ඉගෙන ගත්තා වූ ලොකු වචන ටික ඔක්කොම දැනගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. එහෙම ඊටාම පුංචි දෙයකින් කරගන්න පුළුවන් දෙයක් තමයි මේ ඇත්තටම තියෙන්නේ. ඒක කරගන්න ගොඩාක් ක්‍රම තථාගතයන් වහන්සේ කියලා දීලා තියෙන නිසා තමයි ওই සූත්‍ර සංඛ්‍යා මහා විශාල සූත්‍ර සංඛ්‍යාවක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කරගන්න තියෙන වැඩේ තමා තුලින්ම කරගත්ත යුතු කරගන්න පුළුවන් පුංචි දෙයක්. පුංචි දෙයක් කියලා මම කියන්නේ මේ පුංචි දෙයක් කියන දේ අපි කරගත්ත කියන හැම කතාවක් නෙමෙයි කියන්නේ. පුංචි වුණත් ඒක ඒ ක්‍රමේ තම තමන්ට ආවෙනික ක්‍රමේ තමන් හොයාගන්න ඕනේ. ඒක අමාරු වැඩක් වෙන්න පුළුවන් තමන්ට. අපි මේ සංසාරයේ දිග ගමනක් ඇවිල්ලා මේ අපේ පුරුදු අනිත් පැත්තට වෙලා තියෙන නිසා අපහසු කාර්යයක් වෙන්න පුළුවන් ඒ ඔක්කොම හරවා ගන්න. නමුත් මම කියන්න හදන්නේ නමුත් අර පුංචි දෙයක් තියෙනවා මම කියන්න හදන්නේ. තේරෙනවා නේ සමහරවිට මේ දැන් සමහරවිට පොඩි මොඩ ගන්නක් කියන දැන් අපේ මතකයි ලංකාවේ පුංචි පන් කාලිනකොට රේඩියෝ එක කැඩලා
රේඩියෝ එක ඉතින් අපි දන්නේ නැහැ නේ රේඩියෝ හදන්නේ ඉතින් රේඩියෝ කැඩලා වැඩ ගන්න නැහැ ඉතින් පෑය ගණන් ට්‍රයි කරනවා හරි කරනවා මේක හරියන්නේ නැහැ නමුත් රේඩියෝ දන්න මිනිහ ඇවිල්ලා තත්පර දෙකයි එක ඇනෙක් සාද කරලා ගියා වැඩේ කරනවා ඒ වගේ චූටි දෙයක් වෙන්නේ නමුත් අපි දන්නේ නැහැ අනේ ඒ වගේ මේ කරගන්න තියෙන චූටි දෙයක් නමුත් අපි මේ අපිට නොදන්න නිසා තමයි අපිට මේ විල වෙලා තියෙන්නේ ඒ නිසා අර සත්‍යගතයන් වහන්සේ දුන්නා හරියට අපිට හොයාගෙන ඒ ආකාරයට යන්න පුළුවන් නම් මේ අපේ තියෙන දැනුම ප්‍රඥාව සහ අපිට තියෙන මේ අවස්ථාවන් විශේෂයෙන්ම තාක්ෂණයේ දිනුව ඒ වගේම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා දැන් අපිට මේ තියෙන දේවල් බොහෝ ප්‍රමාණවත් මේ භවයේදීම මේ ගමන ඉවර කරගන්න. ඒ නිසා ඒ සඳහා හැම දිනාටම හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් තුසිත මහත්මයාට නැවතත් යොමු වෙනවා. එනම් බොහෝ ලලිත් මහත්මයා අපිට අපි මංකන ලොකු ධෛර්යයක් වුණයි ඔබතුමාගේ කතාව විශේෂයෙන්ම අපි දැන් ගැඹුරු ධර්ම කාරණයක් කියන එක ඇත්තරම මේ අවබෝධ කරගන්න පුළුවන් කියන ධෛර්යය ඔබතුමා අපිට දුන්නා. ඒකට ඔබතුමාට බොහොම පිං. ඔබතුමා කරන්නේ මේ වගේ කාර්යයක්. එහෙමනම් අද ගොඩක් වෙලා ගියද මම මෙතන අතින් මෙතනින් ධර්ම සාකච්ඡා අවසන් කරනවා. එහෙනම් සාදාගු හැමෝටම ඒ වහවා නිවන අවබෝධය ලකේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.